අයිබෝවන් පින්බර සන්ධ්‍යාවක් ඔබ සැමටම. අද දවසේදීත් ඔබේ ජීවිතයට යමක් එකතු කරමින් බුදු දහම සහ ජීවිතය පිළිබඳව සාකච්ඡා කරන්නට අපි සූදානම්. අද මේ අදි ඇසල පොහෝ දිනේ. අද දවසේත් මේ සාකච්ඡාවට අප මැදිරියට කැඳවාගෙන ආවා විද්වත් පිරිසක්. විශේෂයෙන්ම නමස්කාර පූර්වකව අප පිළිගන්නවා හොරණ දික්හේනපුර සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හැමදෙරුවනේ. ඒත් එක්කම ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් අරේදාස මහතාටත් අප අද දවසේදී ආරාධනා කරා පත් සමගින් එකතු වන්නට. අයිබෝන් ඔබතුමාට ඒත් සමගින්ම අපේ සුපුරුදු හිතවතා සේනාරත්නකාරිය වසම් මහතා, පෙරදෙන විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්නකාරිය වසම් මහතාටත් අප ආරාධනා කරා. අයිබෝන් ඔබතුමාටත් අද අපි මොනවද කතා කරන්නේ, ජීවිතයට එකතු කරන්නේ මොනවද අද මේ සාකච්ඡාව හරහා? අප ටිකක් වෙනස් මාතෘකා තමයි මේ මැදිරිය තුළ කරන මේ සාකච්ඡාවේ කතාබහට හැමදාම යොදාගන්නේ. ඉතින් අද දවසේදීත් අප එවැනිම වෙනස් වූ කාරණයක් පිළිබඳව සාකච්ඡා කරනවා. මාතෘකාව පලිගැනීම. පලිගැනීම තුළ අපේ ජීවිත විනාශ වන්නේ කොහොමද, අපි කොතැනටද යන්නේ කියන කාරණේ අප මේ සාකච්ඡාව අවසානයේදී ඔබට හිතන්නට ඉතුරු කරනවා. නමුත් ඊට කලින් අපේ හැමදෙරුවනේ අපි අද දවස ගැන කතා කරලා ඉඳරෝනේ. දැන් මේ අදි ඇසල පොහොය කිව්වහම කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් තව පොහොයකුත් මේ මාසේ තියෙනවා. හරියටම ඇසල පොහොය දවස මොකද්ද කියන එක අපි හැමදෙරුවනේ පැහැදිලි කරමු මේ පිළිබඳව. ඕ සුදේව, විද්වත් මණ්ඩලයේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගත්තාම එදා මේ චන්ද්‍ර මාස ක්‍රමය තමයි ආරම්භ වුනේ. දවස් 28න් තමයි පෝය මේ සතර පෝයට බෙදාගෙන චන්ද්‍ර මාස ක්‍රමය. එතකොට චන්ද්‍ර මාස ක්‍රමයෙන් ගත්තාම මේ තමයි හරිම ඇසල පෝය. ඉතින් අපි අර ඉංග්‍රීසි කැලෙන්ඩරයත් එක්ක අපි ගියාට පස්සේ මේ ක්‍රිස්තු වර්ෂයත් එක්ක භාවිත වුණාට පස්සේ මේ එන දින ගාන සමහර දින 31 එනවා, 30 එනවා. ඒකත් එක්ක එනකොට තමයි දැන් මේ ඇසල මාසයට පෝය දෙකක් එකළඟ වැටුනේ. ඉතින් ඒ නිසා අපි අදි ඇසල පෝය කියලා අද අපි කතා කරාට ඇත්තටම බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව දේශනා කරපු තුනුරුවන් පහළ වෙච්ච උතුම් පුන් පොහොයි තමයි අද පුන් පොහොය දවස. ඒක දැන් ඇත්තෙම ගත්තහම මේ බුද්ධ ශාසනේ ස්ථාපිත වුණේ අද වගේ පොහොය දවසක. බුද්ධ රත්නේ පහළ වුණා වෙසක් පුන් පොහොය දවසේ. බුද්ධගයා වජිරාසනේ මතදී උන්වහන්සේ සියලු කෙලිසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමගම බුද්ධ රත්නේ ලෝකේ පහළ වුණා. හැබැයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි ස්ථාපිත වෙන්නේ දැන් අපි දන්නවා 7 සතියේ බුදුරජාන් වහන්සේ අර තපස්සු බල්ලුක වෙළඳ සොහයුරන්ටත් යම් කිසි ධර්මයක් දේශනා කරා. ඒ නිසා ඒ අය ප්‍රථම දේවාචික උපාසකවරු, බුදුන් දහම් සරණ ගිය දේවාචික උපාසකවරු බවට පත් වුණා. හැබැයි තුනුරුවන් පහළ වුණේ අද වගේ ඇසල පොහොය දවසක. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන ප්‍රථම දේශනාව තමයි ධම්මචක්ක දේශනාව. ඒ නිසා ධර්මයේ මේ දේශනාව හඳුන්වන්නේ අවිදහිත දේශනාවක් කියලා. අවිදහිත දේශනාවක් කියන්නේ බුදුවරු අත් නොහැර හැම බුදු කෙනෙක්ම තමන්ගේ දේශනාව දහම් ගඟ විවර කරන්න මේ දේශනාවේ, ධම්මචක්ක දේශනාවේ. ඊළඟ එක තමයි ලෝකේ අවිදහිත ස්ථාන හතරක් පෙන්වනවා. හැම බුදු කෙනෙක්ම සේවනය කරන, හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන ස්ථාන හතරක්. ඒ තමයි හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන බුද්ධගයා වජිරාසනේ මත කියනවා. ඒ කියන්නේ ඒ වෙනකොට මේ භූමියේ නම වෙනස් වෙයි, උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන බෝධින් වහන්සේ වෙනස් වෙනවා. නමුත් මේ පොළොවේ ඒ තැන වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව කරන්නේ එකම පුණ්‍ය භූමියක් මත, ඉසිපතන මිගදා එතනමයි කියලා තෝරගන්න. ඊළඟ එක තමයි දිව්‍ය ලෝකයට වැඩම කරලා අභිධර්ම දේශනාව කළ දෙව්ලොවෙන් මනුලොවට රන් ඉනිමගක් මවාගෙන මහා ප්‍රාතිහාරයක්, ඒකට කියනවා ලෝක විවරණ ප්‍රාතිහාරය, මේ පෙළහර පාගෙන වැඩම කළ සිරිපතුල තබන්නේ පොළොවේ එකම තැනක. අද අපි ඊතන්ට කියන්නේ සංකස්ස. ඊළඟට බුදුරජාන් වහන්සේ නමකගේ ජීවිතයේ වැඩිම කාලයක් පරිහරණය කරන භූමිය ජේතවන පුණ්‍ය භූමිය. හැම බුදු කෙනෙකුටම ඒ භූමියම ආරාමයක් කරලා පූජා වෙනවා. වස් කාල 19ක් හැම බුදු කෙනෙක්ම වැඩ ඉන්නවා. එතකොට මේ ස්ථාන හතර අවිදහිත ස්ථාන. එතකොට ඒ වගේමයි ඉසිපතන මිගදායේ සතර ස්ථාන වලටත් අයිති. දැකලා හිත පහදවාගෙන වන්දනා කරලා අනේ මං සරණ ගිය බුදුරජාන් වහන්සේ මෙතනදී නේද ප්‍රථම ධර්ම දේශනාව කරේ කියලා ඒ තුල වන්දනා කරලත් අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්. මෙනෙහි කිරීම. දැන් අපි ගත්තාම අද වගේ පොයේ දවසක එදා manuss ලෝකෙන් ওই බණහන් හිටියේ 5 දෙනයි. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දී, මහානාම, අස්සජි ওই 5 දෙනා. හැබැයි
මේ පස් දෙනාගෙන් ඇත්තෙම බුදුරජාන් වහන්සේ සම්බුද්ධයි කියලා විශ්වාසයෙන් බණ ඇහුවෙත් එක්කෙනයි කොණඤ්ඤ හාමුදුරුව විතරයි. අනිත් අයට ඒත් පුංචි සැකයක් තිබුණා. ඉතින් ওই දුෂ්කර ක්‍රියා කිරීම අතහැරලා බුදු වුණා කීවට ඉතින් කොහොමද මේ පිළිගන්නේ කියලා ඒ සැකේ තුල තමයි හිටියේ. හැබැයි මේ විශ්වාසය තුල උන්වහන්සේ ප්‍රතිඵලය ලබා බුදුරජාන් වහන්සේ මොකද මනුස්ස ලෝකෙ එක්කෙනෙක් හරි උන්වහන්සේ පිළිගත්තා. ඒ නිසා අර පස් දෙනාම එකතු කරගෙන ගිහිල්ලා මේ දේශනාව කරනකොට දැන් මනුස්ස ලෝකයේ අයට ওই සැකේ තිබුණාට අද මේ දේශනාව අහන්න එදා බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා දෙව්බඹුන් එකතු වෙනවා. මේ දේශනාවේ තියෙනවා දෙවියන් ප්‍රීතිගෝසා කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරනවා. අපිත්‍යම් බනහන් අපිත්‍යම් බනහන්න කියලා එක හඬින් ප්‍රීතිගෝසා කරමින් අකනිටා බඹලෝ දක්වා දෙවියන් ප්‍රීතිගෝසා කරා කියනවා. ඒ දසදහසක් ලෝකධාතු වල දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා එක ඉඳිකට තුඩක් තරම් ප්‍රමාණයේ ඉතා සියුම් ශරීර මවාගෙන දෙවිවරු සිය ගණනින් අහසේ පිරුණා කියනවා. එතකොට ඒ දේශනාව අවසන් වෙනකොට දැන් ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට බුදුරජාන් වහන්සේ අවිදිත දේශනාව කරා. එතනින් ධර්ම රත්නේ පහළ වුණා. දේශනාව දේශනා කළ අවසන් වෙනකොටම කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා මෙහි ඉන්න මහණෙනි මේ ධර්මයේ ස්වකාතයි මනාකොට දේශනාකොට තිබෙන සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම මේ පැවිදි භාව ඒත්‍රපත් වෙච්ච ශ්‍රාවක සංඝරත්නේ බවට පත් වුනේ. ප්‍රථම ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධය ලැබපු. ඒත් සමගම එතනින් තමයි සංඝරත්නේ පටන් ගත්තේ. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ස්ථාපිත වෙලා බුද්ධ ශාසනය ස්ථාපිත වුනේ අද වගේ ඇසල පොයි දවසක. එතන එඩ්වින් සර් දැන් අපි නිරන්තරයෙන් කියන කාරණයක්නේ මේ තෙරුවන් සරණයි තුනුරුවන් සරණයි බෞද්ධයන් හැටියට අපේ කටේ තියෙන බොහොම හුරු වචනයක් ඒක. හැබැයි මේ තුනුරුවන් සරණේ ආශිර්වාදයේ මුලින්ම ලැබෙන දවස තමයි අද වගේ දවස. හරි මේ ඇසල පුන් බෝ දවස. නමතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද පරම පූජනීය දිනයක් සමන් ඒwidetilde ආරම්භ කරනවා සුදේවකමද නැත්තම්. ගරුතර හිමිපාණන් වහන්සේ ගරුතර ගලිගම්මේ ඥානදීප හිමිපාණන් වහන්සේ මේ අද පොවෙදා කුයාකාරති කියලා විචිත්‍රාකාරයෙන් ආධ්‍යාත්මික වශයෙන් විස්තර කළා. මට විනාඩියක් තෙන්න ඕනේ මේක තියෙන පරම පූජනීයත්වය අද දවසේ තවත් දුරට ගෙනියන්න. ඒකටත් ඉඩ දීලා ඔබගේ ප්‍රධාන මාතෘකාව මම පිළිතුරු අදහස් කරනවා. මානව ඉතිහාසයේ බෞද්ධයන්ට පමණක් නොවේ මුළු මහත් මානව වර්ගයාටම වටිනා දවසක් අද. මොකද මානව ඉතිහාසයේ වාර්තාගත ශාස්ත්‍රවරයන් අතුරෙන් කිසිම කිසි ශාස්ත්‍රවරයෙක් තමන්ගේ ආධ්‍යාත්මික ගවේෂණය පිළිබඳ කතාව මෙච්චර විචිත්‍ර ලෙස කාටවත් පළ කරේ නැහැ. එදා තමයි බුද්ධාගම ඔබවහන්සේ වැදෑරූ පරිදිම බුදුහන්සේ බුද්ධාගම නිල වශයෙන් ආරම්භ වුණේ අදයි. ඒ සෑයක වටිනවා. මේ මාගාව තියෙනවා අලුත්ම පොතක් ජුලි මාසේ 13 වෙනිදා. මේක කියලා තියෙනවා අද බෞද්ධයෝ 48,80,00,000ක් ඉන්නවා කියලා අපි හැමදෙරු. මේ 48 කෝටියටම අද පරම පූජනීය දිනයක්. ඒ වගේම මානව ඉතිහාසය වශයෙන් සලකන කොටත් ඒ ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කළ පළමිනි ශාස්ත්‍රවරයාණන් ඒ ක්‍රියාව කළ දවසට හැමෝටම හොඳට හිතන හැමෝටම පරම පූජනීය දවසක්. මට වචනයක් කියන්න ඉඩ දෙන්න. ඒක ඇයි ඒ අපි එහෙම කියන්නේ? අද නිල වශයෙන් බුදුහාමුදුරන්ගේ ධම්මචක්ක පවත්වන සූත්‍රයත් එක්ක නිල වශයෙන් බුද්ධාගම ආරම්භ වුණයි කියලා පරම පූජනීය දවසක් හිට සැලකන්නේ ඇයි? බුදුහාමුදුරු ඔබ වහන්සේ වැදෑරු පරිදි මේ බුද්ධගයාවේදී ආධ්‍යාත්මික වශයෙන් සම්මා සම්බෝධිය ලබා ගත්තා. සිද්ධාර්ථ කියන තවසානන් බුදුන් වහන්සේට නැගී සිටියා. ඒක පෞද්ගලික ආධ්‍යාත්මික ශික්ෂණයක්. ආධ්‍යාත්මික වශයෙන් තම ලබා ගත්තා. ඒක තමන්ට ඒක ආගමක් උනේ නෑ එදා. ඒක තමන්ගේ කාලාන්තරයත් සිදු ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉතාම ඉහළ ආධ්‍යාත්මික ජයග්‍රහණ ලබා ගත්තා කාටවත් බැරි විදියට. නමුත් එතෙන්දී ආගමක් හැටියට ඒක හැදුන්නේ නෑ. මොකද කාටවත් කියා දුන්නේ නෑ මේක. කවුරුත් කිව්වේ නෑ ඔබ වහන්සේක පරිදි තපස් බල්ලික දෙදෙනාට එක්තරා අපමාණික අදහසක් පැවසු. නමුත් මේ විදිහේ ක්‍රමානුකූලව මේ ප්‍රකාශයක් කළේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන් සමඟ එකට සත්‍ය ගවේෂණ යෙදුණු පස් දිනා සොයාගෙන ඔබ වහන්සේ පැවසු පරිදි මිගදායට ගියා. දැන් මිගදායට ගියේ මේගොල්ලන්ට පළමුවරට මේ ප්‍රකාශ කළා මේක ආගමක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන්න. මුලදී අර කිව් පරිදි පිළිගන්න සූදානම් නැහැ බුදු නැහැ කියන කතාව. නමුත්
බුදුරජාණන් වහන්සේගේ ප්‍රසන්න පෙනුමත් ඒ ස්වභාවය දැක්කම හැමෝටම ඒ ඉස්සෙල්ල හිතු අගතිගාමි සිතුවිලි ඉවත් කළා ගරුකණ වුණා. දැන් උනේ මොකද්ද? මෙතෙන්දී බුදුහාමුදුරුව තමන්ගේ ආධ්‍යාත්මික ගවේෂණයේ ප්‍රවෘත්ති ඉතාම ඉහළ ප්‍රකාශනය කළා. කළේ කොහොමද? මේ ඉතාම ලස්සනට කළා. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, අප්පතිවත්තියන් ධම්මචක්කම් පවත්තියන්. බුදුහාමුදුරු දැනගෙන හිටියා. කාටවත් මේකයි රිවර්ස් කරන්න බෑ. මේ රෝදි බුදුහාමුදුරුවත් රටේ බල පුරුදු කෙනෙක් නේ තරුණ කාලේදී. කාටවත් හරවන්න බැරි විදිහට මේ කළයි කියලා ප්‍රකාශයක් කළා. ඒ නිසා මේකේ තියෙන වටිනාකම පරම පූජනීය දිනයක්. හරිනම් මම නම් කැමතියි මෙවැනි දවසක් වෙන අන් කිසිවක් නැතුව පැය 24ම අපේ මාධ්‍ය වලින් කරන්න ඕන මේ පරම පූජනීය සිද්ධිය සිහිපත් කිරීමයි. අපිට එහෙම කරන්න බෑ. අපිට එහෙම බලයක් ඇත්තේ නැහැ. ඒ තරම් බල සම්පන්නයි. ඒ වගේම මම කියන්න කැමති බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය ඒ ලෝකයට දීලා අද මම මේ විදියටයි මේ ධර්මය සුදානම් කළේ කියලා කරපු විවේචනය, ඒ කරපු මේ ප්‍රකාශය මානව ඉතිහාසයේ වාර්තාගත ආධ්‍යාත්මික වාර්තාවක්. ඉතින් ඒ තව එකක් කියන්න ඕන. දැන් ඔතන කාලාන්තයක් තිස්සේ ඔය විදිහේ දේවල් වලට ඉඩයිච්ච තැනක් නේ අපේ හන්ද. එතන කිව්වේසි පතන ඍෂිවරු එකතු වෙන තැන. මිගදා ඊගට කලන්දක නිමාපේ මේ ලෙහෙනුන්ට කන්න දෙන තැන. මේ මිගදාය කියන වචන ගැන මගේ තියෙන අදහසක් අපේ හාමුදුරුව. මේ මිගදාය කියන වචනය පාවිච්චි කළේ ධර්මාශෝක රජුව. ධර්මාශෝක රජු එතනට ගිහිල්ලා මේක මිගදායක් කළා. සතුන්ට ඇරිය. නමුත් මේ ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයෝ මේක ඩියපාක් කියලා කියනවා. මේක හරි ඒ කිසිසේත් වටින්නේ නැද්ද මෙතන කියන්න ඕනේ විචාරපූර්වක. මිගදාය කියන එක අදහස් කරේ මෘගයන්ට. මෘග කියන්නේ මුවාට උතරක් නෙවෙයි. දන්නවනේ. පාලියෙන් මිග කියලා කියන මේ සතුන්ට, ශාකා මිග කියලා කියන වඳුරටත්, ඊගාට මේ සිංහයාට කියන මෘගනායකය කියලා. මුවාට විතරක් නෙමෙයි සතුන් වෙනුවෙන් ඉඩහැර සංචුරය. මේ කවුද කියලා තියෙනවා මේක ඩියපාක් කියලා ඉංග්‍රීසියෙන් දාන්නේ. මම කැමති නෑ. ඔව් සර්, අපි 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 එඩිනා දසමත් මේ තවදුරටත් ඔය ගැන කතා කරන්න පුළුවන්. අපි ප්‍රධාන මාතෘකාව පොඩ්ඩක් අපි ඉදිරියෙනවා. එහෙම නැත්නම් අපි ප්‍රධාන මාතෘකාවට එමු. මම අපි සේනරත්න මහත්මයාගෙන් මේක පටන් ගමු. මොකද සාහිත්‍යයේ මේ පිළිබඳව බොහෝ හොඳින් කියවෙනවා. සිංහල භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා හින්දා අපි සාහිත්‍යෙම පටන් ගමු. මේ පළිගැනීම කියන මාතෘකාවට අපි ප්‍රවිෂ්ඨ වෙමු. ගෞරවනීය අපේ ගල්ගමේ ඥානදීප හාමුදුරන් වහන්සේ, ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්ඩිංගාර මහත්මතුනි, අපේ සුදේව සහෘදයාණෙනි, මං හිතන්නේ මේ අපි පළිගැනීම කියන මාතෘකාව කතා කළාට අපි සමාජගත කරන්න හදන්නේ පළි නොගැනීම කියන එක සබවින්. අපි මාතෘකාව හැටියට මේක දාගෙන තියෙනවා, මේක යොදාගෙන තියෙනවා. නමුත් අපි අරමුණ වෙන්නේ පළි නොගන්නා වූ සමාජයක් බිහි කරන්නට. පළ නොගැනීම ගැන අර්ථකථනයක් මම කියන්නේ පළිගැනීම තුල අපි කොයිතරම් දුරටද අගතියටපත් වන්නේ පිළිමද අවසානයේදී. ඔව්, ඒ නිසා පළිගැනීම කියන කාරණාව එකපටව කාරණා මොකක් හරි හිතෙන්න පුළුවන්. නමුත් අපි අදහස් කරන්නේ පළිගැනීම කියන කාරණාව හරහා අපිට වෙන වින්නහිය සහ සමාජයට හානිය. ඇත්තම සුදේව, මේ පළිගැනීම කියන වචන ගත්තාම අපි දන්න පළිගැනීම, පළිදරනවා, පළිගහනවා, යදිනවා, පැරණි සාහිත්‍යයෙන් අපේ මේකට තිබුණා මේ හැවිලි හවිනෝ. දැන් අපි දන්නවනේ අර කිඳුරිය හැවිලි හැව්වනේ. ඒ කියන්නේ තමන්ගේ කිඳුරා මරලා දාපම බ්‍රහ්මද රජ්ජුරුව. ඒතර මේ වගේ අපේ විවිධ වචන පාවිච්චි කරනවා. ඒතර මේක නම් මේ කියන්නේ අපිට කිසියම් දෙයක් කරපු කෙනෙකුට එරෙහිව අප විසින් ඔහුට කරුණ ලබන්නා වූ අයහපත් ප්‍රාර්ථනෙ හෝ අයහපත් ක්‍රියාවර තමයි මේ පළිගැනීම කියන එක අදහස් කරන්නේ. දැන් මේ පළිගැනීම කියන එක ගත්තහම අපි තේරුම් ගන්න ඕනේ මේක හරියට මේ දෙපැත්ත කැපෙන ආයුධයක් කියලා තමයි සමහරු කියන්නේ. ඒ කියන්නේ පළිගැනීම අපි කළාට අනිත් අයට පළිගන්න කියලා ගියාට සමහරවිට ඒක අපිට ආය පාරක් එන්නත් ඉඩ තියෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම් ඔබට. අපේ ඉතිහාසයේ තියෙන පොඩි කතාවක්. ඒ කතාවේ තියෙන්නේ එක්තරා රජෙක් ඉන්නවා. මේ රජුරවන්ට ඉන්න බොහෝම දක්ෂ අමාත්‍ය මණ්ඩලයක්. මේ අමාත්‍ය මණ්ඩලේ කවියුත් ඉන්නවා. අමාත්‍ය මණ්ඩලෙට කවි කියන්න පුළුවන්. ඉස්සර රජවරුන්ට එහෙමනේ හිටියේ. කවි කියන්නත් පුළුවන්. ඉතින් දවසක් මේ අමාත්‍ය මණ්ඩලෙට මේ කවියන්ට තව කවියෙක් කියනවා. හැබැයි අර කවි කියන්න බෑ. අවසානයේ මේ ඇමතිවරු අභියෝග කරනවා
රජතුමනි පුළුවන් නම් අරයට කියන්න කවියක් කියන්න කියලා රාජසභාවේ යව නින්දාවට භාජනය කරන්න. ඊට පස්සේ රජුරෝ දවසක් කියනවා ඔබ කවියක් කියන්න, එදා කවියක් කියාගන්න බෑ. දෙවෙනි දවසේ යගෙන මම කවියක් කියන්නම් කියලා මෙයා ගිහිල්ලා එනවා. ඇවිල්ලා මෙයාට එක පදේ හදාගන්න පුළුවන්. ඒ පදේ තමයි කරගල ගගා එනවා මම නොදනිම්ද. ඔක තමයි පදේ. දෙවෙනි සැරේටත් මෙයා කියනවා කරගල ගගා එනවා මම නොදනිම්ද. තුන්වෙනි සැරේටත් කියනවා කරගල ගගා එනවා මම නොදනිම්ද. සිවන පදෙත් කරගල ගගා එනවා මම නොදනිම්ද. ඔච්චරයි. මේක අහපුවාම රාජසභාවේ ඉන්න අය කියනවා මේක මහා ගම්භීර කවිය. මේක ගම්භීරත්වයක් නැහැ. හරි ගම්භීර කවිය. සාමාන්‍යයෙන් අපිට තේරෙන්නේ නැත්නම් අපි සාමාන්‍යයෙන් එහෙමනේ කියන්නේ. දැන් අපි කලා නැති වුණාම දන්නවා වගේ. ඔව් දැන් කලා නිර්මාණයක් ගත්තොත් එහෙම මේක අපිට තේරෙන්නේ නැතක සම්භාව්‍ය. අපි එහෙම සාමාන්‍යයෙන් කතා කරන්නේ තේරෙන්නේ නැත්නම් ඒක පුදුම සම්භාව්‍ය ගුණයක් තියෙනවා. ඊට පස්සේ දැන් රජතුමාගේ සැලකිලි වැඩි වෙනවා මෙයාට. මේ අර කවි බැරි කෙනාට. මේකට ඊර්ෂ්‍යා කරනවා කවුද? අර ඇමතිවරු සහ රජවරු ටික. අභියෝග කරපු පිරිස. අභියෝග කරපු පිරිස. අවසානයේ එයාලා මොකද දඬු කරන්නේ? එයාලා මෙයාලගෙන් පලිගන්න ඕනාවට එක දවසක් මෙයා කරා කියලා ඔප්පු වෙන්න කර්ණවැමියා දම්මලා ඉසගසා බෙල්ල කපන්න සූදානම් කරන රජුරුවන්ගේ. ඒ කියන්නේ මෙයා තමයි කර්ණවැමිය බලා ගන්න කෙනා. බෙල්ල කපන්න සූදානම් වෙනවා. පස්සේ රජු දැන් දිනේ හරි දිනේ ලෑස්ති වෙලා එනවා. එනකොට කර්ණවැමියා දැලිපිහෙ මුවක් තියන. රජුරුව ශ්‍රවුල කපන්න මේ සූදානම් ඉස මේ රවුල් බාන් සූදානමින් නිකන් ඉන්නවා. රජුර කවියක් කියනවා කරගල ගගා එනවා මම නොදනිම්ද. ඒක එහෙනවා කර්ණවැමියට. දැන් කරගල කියලා කියන්නේ අපි අර අපේ දැලිපිහිය මුවත් කරන ගලනේ. කර කවුද කර්ණවැමිය කල්පනා කරන රජුරව දන්නවා වගේ මං කියන එක කරගල ගගා එනවා මම නොදනිම්ද. මගේ හිතේ තියෙන දේ දැන් තේරිලා තියෙනවා. තේරිලා වගේ. දෙවෙනි සැරේටත් කියනවා කරගල ගගා එනවා මම නොදනිම්ද. නැගිටලා එනවා. නැගිටලා එනකොටත් මෙයා දන්නවා රජුරුවන්ට ආරංචි වෙලා අරයා කියලා තමයි මේක. තුන්වෙනි හැරේටත් ළඟට කියනවා කරගල ගගා එනවා මම නොදනිම්ද කියනකොට ළඟ වැරළගෙන අනේ ස්වාමීනි මේ ඇමතිතුමා නෙමෙයි මේක කරන්න කියලා කිව්වේ. මේක කරන්න කියලා කිව්ව අන්න අහවල් ඇමතිවරු. මේ මට කරන්න කිව්වම මම කරන් දෝ නොකරන් දෝ කියලා තමයි හිටියේ. ඔබතුමාගේ හිස කපන්නේ කියලා කිව්වා ඉස රවුල් බානකොට මේ දැලිපිහේ. රජුරුව බොහොම සන්තෝෂයටපත් වෙලා අරයට තවත් තාන්න මාන දීලා අර ඇමතිවරුන්ව රාජ්‍ය සේවයෙන් පහ කරනවා. දැන් සුදේව මේකේ ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද? දැන් මම පලිගන්න ගිහිල්ලා වෙච්ච වැඩේ. දැන් අපි පලිගන්න ගියේ. පලිගන්න ගියාට පස්සේ ඒක ආවේ කාටද? තමන්ටමයි. තමන්ගේ පැත්තටම ආවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන පලි ගැනීම කියන එක හරියට දෙපැත්ත කැපෙන ආයුධයක්. ඒ නිසා මේක කරන්න ගියාම ඒකේ ප්‍රතිචාරය තමන්ට ලැබෙන්න පුළුවන්. ඒකේ ඵල විපාකය තමන්ට ලැබෙන්න පුළුවන්. මේ ඵල විපාකය තමන්ට ලැබීමත් එක්කම සිද්ධ වෙන මූලික දේ තමයි අපිට මේ සමාජය තුළ අපේ ස්ථාවරත්වයේ බිඳ වැටිලා මානව සමාජයේ අපිට නිකන් තනි වෙච්ච පිරිසක් බවට පත් වෙනවා. දැන් අද එළිය බලපුවාම අපිට වෙනවා පලිගැනීම් විවිධයිනේ. අපි ගත්තොත් එහෙම නම් කියන්න අපිට පුළුවන්. දේශපාලන පලිගැනීම් කියලා වෙනම එකක් තියෙනවා. පෞද්ගලික පලිගැනීම් කියලා වෙනම එකක් තියෙනවා. පොලිසිය පලිගැනීම් කියලා තව එකක් තියෙනවා. තව ඉතින් ආචාර මහාචාරවරුන්ගේ පලිගැනීම් තියෙනවානේ. මේ විදිහට নানা ආකාර පලිගැනීම් තියෙනවා. ඒතර මේ සියලු පලිගැනීම් වලින් ක්‍රියාත්මක වෙන මූලික දේ තමයි තමන් අභිභවා යම් කිසි කෙනෙක් යනවා නම් එහෙම නැත්නම් තමන්ට වඩා හොඳට යම් කිසි කෙනෙක් ඉස්සරහට එනවා නම් ඔහුව නවත්තන්න කරන එක. හැබැයි සමහර ලාට සදේවා මේ පලිගැනීම් කරන්නේ අපිට කුඩා දෙයක් නැති වෙන්නේ. අපි මහා දෙයක් තමයි විනාශ කරන්නේ. මේක හොඳම උදාහරණයක් තියෙනවා රයිපීල් තෙන්නකෝන්ගේ හැවිල්ල කියන පොතේ. ඒකේ අහලා ඇති කුකුළු හැවිල්ල කියලා කවිපන්තියක් තියෙනවා. ඒකේ තියෙන්නේ ඒක උපාසකම්ම කෙනෙක්ගේ කුකුළ නැති වෙනවා. කවුරුර හොරෙක් ගන්නවා. ගත්තහම මේ උපාසකම්ම යනවා තමන්ගේ ගේ ගාව තියෙන නාගහක්. නාගහේ කතරගම දෙවියන් ඉන්නවා කියලා අදහස් කරගෙන කතරගම දෙවියන්ට බාරයක් තියෙනවා. මොකක්ද දන්නවද කියන්නේ? මගේ කුකුලා නැසූ එකහ දදය ඔබගේ පාළු යකා තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා බලා එල්ල හෙළුව හෙල්ල මුලම බෙල්ල මරුතනේ. ස්වාමීනි මගේ කුකුලා නැසූ එක මගේ කුකුලා නැසපු එක දදය ඔබගේ පාළු යකා. මේ දදේ කියලා කිව්වේ මෙතන අදහස් දෙකක් ගන්න පුළුවන්. එකක් දුර්ජනය කියන්නේ. අනික තමයි කොඩිය. ඔබ තමයි කොඩිය පාළු කරපු කෙමු. ඇයි කතරමදේ කොඩිය ලාංඡනේ කුකුලනේ. දදේ ඔබගේ පාළු තව එක බුද දිනක් තකා තව එක බදාදා දිනයක් යන්න ඉස්සලා මෙයාව මරලා දාන්න. හැබැයි මේ උපාසකම්ම කල්පනා කළා බැරි වෙලාවත් මේ දෙයියන්ට මරලා පුරුදු නැතුව ඇති අපිට වගේ. ඒ නිසා මෙයා මරණ විදිහට කිව්වා බලා එල්ල ගණ්ඩලු ඉලක්කේ හෙළුව හෙල්ල
හෙලන්ඩලු එහෙම නැත්නම් අයින්ද වෙල්ලෙන් කොහටද මුලම බෙල්ල බෙල්ල මුලටම මරු තැන ඒක තමයි මරු තැන ඔබ හිතන්න නැති උනේ කුකුලෙක් මරන්න කියන්නේ කාවද මිනිහෙක් මේක තමයි පලිගැනීමට අපි සලකන මූලික කාරණේ කියන්නේ අපේ හිතේ අනුන් නැසීමේ චේතනාව අනුන් විනාශ කිරීමේ චේතනාව අනුන් නැති කිරීමේ චේතනාවක් අපිට ක්‍රියාත්මක වුණාම අපි ඒක ක්‍රියාත්මක ගන්නේ පලිගැනීම ගැන අදහසින් යුක්තව. ඒතර ඒක හරහා සිද්ධ වෙන්නේ පලි ගන්න මනුස්සයට හානියක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ආධ්‍යාත්මිකව Tamanට බරපතල හානියක් සිද්ධ වෙනවා. තමුණුත් ටිකක් හැමතිස්සෙම බයෙන්, සැකෙන්, සෝකෙන් කොඩි වින කරන මිනිස්සු බලන්නකෝ. එයාලා හැමතිස්සෙම බය වෙන මටත් එකක් කරයිද? මටත් මේ හූනියමක් ගෙවයිද? මටත් පිල්ලියක් ගෙවයිද? කියලා හැමතිස්සෙම බයෙන් ජීවත් වෙන්නේ. ඒ මේ පලිගැනීම කියන එක එක්තරා ආකාරයකට අපිට සැකේට භාජනය කරන එකක් මට ඒක මිනිත්තුවක් දෙන්න. ඇත්තටම අද දවස හරි වැදගත් වෙන්නේ දන්නවද? ඒ අපේ මේ හාමුදුරුවෝ මැතිමත්තම් ලස්සන විග්‍රහ කළා. ඒත් එක්කම ඔය පස්වග මහණ බුදුහාරෝ අතහැරලා ගියායිනේ. බුදුහාන පලිගන්න දෙවුණු හොඳම අවස්ථාව. කියන්නේ උඹලට බන. නේ? දැන් අපි නම් සමහරවිට මිනිහෙක් එහෙම කරන්න පුළුවන්නේ. බුදුහානතර හොඳම අවස්ථාව. මාව දාලා ගියා අත්තකමු දනුවක අතහැරෙට පස්සේ. ඒ නිසා බුදුහාරු හිතුවනම් එහෙම හරි මාව දාලා ගියානේ. උඹලා එපා මට ඕනේ. මම උඹලා පලිගන්නවා කියලා. එයාලට වැරදි ධර්මයකට. හැබැයි තමන්ව අතහැරලා ගිය තමන් අවඩක් කළ යුතු පුද්ගලයා ගාවට ගිහලා තමන් මොකක් කළේද? වැඩක් කළේ පළවෙනි ධර්මදේශනාව කළේ. ඒ නිසා මට හිතෙනවා බුදුහාමුදුරුව පලිගත්ත විදිය හොඳයි. බුදුහාමුදුරුව පලිගත්තේ ඒ ආවලව නිර්වාණගාමී ප්‍රතිපදාවට පත් කරලා. හොඳයි. පලිගැනීම තුළ පිළිගැනීම නැතිවන්නේ කාගේද? පලිගැනීම තුළ පරිහානියට පත් වෙන්නේ කවුරුන්ද? මේ පිළිබඳව අපි සාකච්ඡා කරපු තවදුරටත් විරාමයකින් පසුව. අපි අලිත් අපේ සාකච්ඡාව සමග එකතු වන්නේ අද ඇසල අදියසල පුන් පොහේ දවසේ. අපි පලිගැනීම කියන මාතෘකාව තුළයි මේ සාකච්ඡාව ක්‍රියාත්මක කරන්නේ. පලිගැනීම කියන මාතෘකාව තුළ අප මේ පලිගැනීම හොඳයි කියන තැනට යනවා නෙමෙයි. අප මේ තුළ අපි කොහොමද පිරිහෙන්නේ? පලිගන්න ගිහිල්ලා අපිට මොකද වෙන්නේ? සමාජයක් හැටියට, පුද්ගලයෙක් හැටියට අපිට මොකද වෙන්නේ කියන තැන ගැන තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපි කතා බහ ආරම්භ කළා පමණයි. අපි හැමදෙරෝනේ දැන් බුද්ධ චරිතයේ අපිට මේ පිළිබඳව විවිධ ස්ථානවලදී හමු වෙනවා. මේ බුදුන් වහන්සේගෙන් පිළිගන්න උත්සාහ කරන අයට බුදුන් වහන්සේ කොයි ආකාරයෙන්ද උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරලා ඔවුන්ව නිසිතන ලැබුවේ කියන කාරණේ අපි ගැන කතා කරමු. ඔව්, ඇත්තම සුදේව ගත්තාම දැන් ওই පිළිගැනීමේදී එකක් ඉස්සලා මිනිස්යාගේ හිතවල ස්වභාවය බලමු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස් තුනකට බෙදෙනවා. මේ ඔය තරහව, වෛරය, ද්වේෂය මේ ඇතිවෙන ගැටීමේ ස්වභාවය මත එක කොටසක් පෙන්නවා. සමහරුන් ඉන්න තරහ යනවා. හැබැයි දී ඇඳ ඉරක් වගේ කියනවා. දී ඇඳින ඉර ඒ සැනින් මැකිලා යනවා. ඒ වගේ සමහර තරහ ගියාට එතනින් ඉවරයි. ආයි දුරදි ගියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා තව කොටසක් ඉන්නවා මේ වැල්ලේ ඇඳ ඉරක් වගේ. වැල්ලේ අඳින ඉර ඉතින් දවසක් දෙකක් තුනක් උපරිම සතිය ඇති. හුලඟට හරි මැකිනවන්නේ. ඒ වගේ ඉතින් සමහර වෙලාවට ටිකක් තරහ වෙලා ඉන්නව, රවාගෙන ඉන්නව, කතා නොකර ඉඳි. ওই දවස් 3-4 යනකොට ඒකත් ඉවරයි. ඒකත් හොඳයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ලෝකේ ඉන්න භයානකම කොටස ගලේ කෙටු ඉර හා සමානයි කියලා. සෙල්ලිපියක් කෙටුවා වගේ. දැන් රජ කාලේ සෙල්ලිපි තාම තියෙනවන්නේ. අන්න ඒ වගේ සමහරු අසවලා මට මෙසේ කීවේ මෙසේ කීවේ අපේ අම්මගේ කාලෙත් උන් ඔහමයි අපේ තාත්තටත් මෙහෙම කියලා පරම්පරා ගණන් ඒවා හිත හිත මැරෙන කණුත් ඉඳලා එතනින් ඉවර කරන්නේ නැහැ. මම මැරිලත් ඕකගෙන් පලිගන්නවා කියන්නේ මැරෙන කොච්චර ඉන්නවද? එතකොට බලන්න මේවා දිග සසර වෛර හැටියට යනවා. ඒ වගේ මේ හිතේ භයානකම ස්වභාවය තමයි ওই සංසාර වෛර හැටියට දිගට වෛරය අරගෙන යනවා. දැන් අපි ওই බුද්ධ චරිතයට අපි ආවොත් වැඩිපුරම භයානක අනවබෝධයෙන් ඇතිවන පලිගැනීම නෙමෙයි, තරහ නෙමෙයි, ඉරිසියාවෙන් ඇතිවෙන එක. ඒ ඉරිසියාවත් එක්ක ඇතිවන පලිගැනීමේ චේතනාව ආයි මොන දේ දැක්කත් අතහැරෙන්නේ නැහැ. දැන් අපි හොඳම උදාහරණයක්ම අජාසත් රජුරු. ඇත්තටම අජාසත් රජුරුවන්ට බුදුරජාන් වහන්සේ ගැන තිබුණේ අනවබෝධය. දේවදත්ත නොමගේ අවල සම්පූර්ණ වැරදි අදහසක් ඔළුවට දීලා ඒ නිසා රජුරු බුදුරජාන් වහන්සේට විරුද්ධව වැඩ කළා. මුලදී තමන්ගේ දුනු ශිල්පීන් දුන්නා. බුදුරජාණන් වහන්සේ මරන්න දුනු ශිල්පීන් එදෙවි රජුරුවන්ගේ දුනු ආයෝ ටික. ඊළඟට බුදුරජා අර නාලාගිරිය තව වෙන කාගේ නෙමෙයි රජුරුවන්ගේ ඇතා. එතකොට මේ ඔක්කොම සැලසුමට රජුරු අනුග්‍රහය දුන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තිබ්බ වැරදි අදහසක් තුළ. හැබැයි පස්සේ දැනගත්ත අනේ බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බොහොම ගුණහපත්. රජුරුව කොච්චර අන්තිමට කම්පා වුණාද කියන්නේ
නිතර බුදුරජාණන් වහන්සේ බලන්නේ නෝ හිත හදාගන්න උපදෙස් ඉල්ලනෝ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ රජ්ජුරුවන්ට පණවිඩේ දැනුම් දුන්නේ බේත්තරු තුනක් හදලා කියනවා. පළවෙනි පාර කියනකොට සිහි නැති වුණා. ඊට පස්සේ බේත්තරුවට බස්සලා බේත්තරුව පිටින්ම කුසිනාරාව දිහාවට හරවලා ඇමතිවරු ඇඳගෙන කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාලවනෝද්‍යානේ පිරිනිවන් පෑවා. දෙවෙනි පාර සිහි නැති වුණා. එතකොට අන්තිමට ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුව හිතනවා කමක් නැහැ මං දැන් මොනව කරන්නද අඬලා අඬලා වැළපිලා කුසිනාරාවට යන පිරිසත් එක්ක ගිහිල්ලා ධාතුන් වහන්සේලා ඉල්ලනවා මම මගේ රාජ්‍ය පුරාම චෛත්‍ය හදලා බුදුරජාන් වහන්සේට මම දිනපතා පුද පූජා පවත්වනවා. එතකොට එච්චර ඒ වෙලාවේ ওই සක්‍ර දෙවියෝ අජා මේ මහකාශ මහරහතන් වහන්සේට කියන ප්‍රකාශයක් තියෙනවා. ඒ වෙලේ සක්‍ර දෙවියෝ කියනවා මේ පුතජ්ජණයන් අතර මොකද මාර්ගඵලයකට එන්න බෑ ආනන්තරි අකුසලයක් නිසා. පෘතජ්ජනයන් අතර අජාසත් රජ්ජුරුව තරම් සද්ධාවන්ත කෙනෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියනවා. හැබැයි අච්චර අර මුලදි වෛර කරපු කෙනා බුදුරජාණන් වහන්සේ මරන්න ඉඳන් උපක්‍රමය දුපු රජ්ජුරුව අන්තිමට ඒ තරම් සද්ධාවන්ත කෙනෙක් නැති වුණා. හැබැයි දේවදත්ත හාමුදුරන්ට තිබුණේ එහෙම එකක් නෙවෙයි ඉරිසියාව. දැන් බුදුරජාණන් වහන්සේට ඉරිසියාව ඇති වුණාට පස්සේ මොන ප්‍රාතිහාර පෑවත් තව තවත් ඉරිසියාවෙන් පලිගන්නමයි හිතන්නේ. දැන් නැත්නම් බලන්න දුනු ශිල්පීන් එදෙව්වා මරන්න ඒ සැලසුම මං චුට්ටක් කියන්නම් මේ වර්තමානයේත් අතම තේරුම් ගන්න පුළුවන්. ඒකේ දැන් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ වටේ තියෙනවා ඉසිගිලි වේභාර වේපුල්ල පාණ්ඩව ගිජ්ජකූට පර්වත කඳු පහක් මැද්දේ තියෙන ගිජ්ජකූටේ. ඔය හැම කන්දකින්ම එන පාරවල් ගැන කලින් හොඳට අධ්‍යයනය කරලා මේ පාරෙන් ගියොත් මෙතනට යන්න පුළුවන් මේ පාරෙන් ගියොත් මෙහෙන් එන්න පුළුවන් ඔක්කොම සිතියන් ගත කරා. දුනු ශිල්පීන් 36 දෙනෙක් රජුරුවන්ගෙන් ඉල්ලගත්තා. දක්ෂතමයි. එතන ඉන්න දක්ෂතම කෙනාට විස කවපු ඊතලයක් දීලා එක පාරක් පෙන්නවා ඔබ මේ පාරෙන් ගිහිල්ලා මෙතන ඉන්න මේ වෙලාවට සක්මන් කරනවා බුදුරජාණන් වහන්සේ මෙතන ඉඳන් හරියට ඉලක්ක කරලා විස කවපු ඊතලෙන් ඔබ විදලා මේ පාරෙන් එන්න කියලා ඇරියා. එක්කෙනයි ඇරි ඒ පාරෙන් දෙන්නෙක් වේව්වා විදලා එන මිනිස්සයා මරන්න දෙන්නෙක් මග ඒදෙව්වා. ඒ දෙන්නට පාරක් පෙන්නලා ඒ දෙන්න මරන්න 4 දිනක් තිබ්බ වෙන පාරක. ඒ 4 දෙනා මරන්න 8 දිනක් ඒදෙව්වා 8 දෙනා මරන්න 16ක් ඒදෙව්වා. අන්තිමට ඉතුරු වෙනවා 16ක්. ඒ 16ෙම වැඩේ හරියට කෙරුවොත් උල තියලා මරන්න තමයි ලෑස්ති කරේ. එතකොට බලන්න මේ කුමන්ත්‍රණවල හැටි බුදුරජාණන් වහන්සේ මරන්නේ එක්කෙනයි. එයා මරන්න දෙන්නයි. ඒ දෙන්න මරන්න 4 දෙනයි. ඒ 4 දෙනා මරන්න 8 දෙනයි. 8 දෙනා මරන්න 16යි. ඒ 16ත් උල තියලා මරන්න. එක චේතනාවක් තුල අකුසල් ගොඩක්ද? හැබැයි මොකද මේ සාක්කියක්වත් එළියට නොයන්න කොච්චර සැලසුමක්ද? හැබැයි මේ විදිහින් ආපු අයත් අන්තිමට තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ ළඟ බණ අහලා ධර්මය අවබෝධ කරා. දැන් එහෙම වෙලාවත් අනේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ අය තෙරුවන් සරණ ගියා මගේ අදහස වැරදි කියලා පහදින්නේ නැහෙනි. ඊට පස්සේ කල්පනා කරනවා මේක මේ මිනිස්සු යොදවලා කරන්න බෑ. මේකට හරියන්නේ හිත් පිට නැති තිරිසනේ. කල්පනා කරා මේ මිනිස්සු ගිහිල්ලා තෙරුවන් සරණ යනනේ රජුරුවන්ගේ හොඳම රාජ බටයෝ. රාජ අණ දීලා ඇරලා තෙරුවන් සරණ ගියා. වැඩි හරියට කරන්නේ. ඊට පස්සේ කල්පනා කරනකොට මතක් වුණා නාලාගිරි යතා. දැන් තිරිසනේන්නේ. හොඳට රාකාල පෝලා එන්ඩුවෙන් ඇල්ලලා කුලප්පු කරලා අතහැරියා. අර තිරිසන් හතාත් ගිහිලා දන ගැහුවන් හොඬ වැලෙන් වන්දනා කරානේ. එතකොටවත් හිතුණාද අනේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ රාකාල පෝලා මෙහෙම කුලප්පු කරලා ඇත ඇරපු මේ හස්ති රාජයා දමණය වුණා මගේ අදහස අතහරින්න ඕන කියලා හිතුවද? ඊට පස්සේ කල්පනා කරා මේක මේ එක එක්කෙනාට කියලා හරියන්නේ මගේ අතින්ම වැඩේ දෙන්නම් කියලා තමයි ගලක් පෙරළුවේ. එතකොට බලන්න මේ අර හිතට එන වෛරේ ස්වභාවය පලිගන් ඉරිසියාවෙන් පලිගන්න හිතුණාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර පාන බව දන්නේ නැද්ද? උන්වහන්සේ යමා මහ පෙළහර පෑවා. මහා ප්‍රාතිහාර ජනකයි මේ තරම් ඒවා දකින්න ඉරිසියාකාරය තවත් පුපුරනවා. තව තවත් පලිගන්න ක්‍රම හොයනවා. ඒකයි ඉරිසියාවේ තියෙන භයානකම. ඒ ඉරිසියාව ඇති වුණාට පස්සේ ඔබට මතකද වර්තමාන සාමාන්‍ය උදාහරණ අපි දැක්ක අපේ ඔය සාමාන්‍ය ලෝකේ කොහෙවත් නොයෙන් දෙයක් මෙහි වුණානේ ඉස්සරලාම ඔය කොට්ටාව ගාලා හයිවේ එක හැදුවට පස්සේ මේ පාර යන වාහනවලට දෙපැත්තේ මිනිස්සු ගල් ගැහුවා මතකද? එතකොට ඒව උනේ මේ මිනිස්සුන්ට අලුත් අත්දැකීමක්. තමන්ගේ ඉඩ කඩන් වලින් හයිවේ එකක් හදලා ඊට පස්සේ මිනිස්සු හොඳට වාහනවල වේගෙන් යනකොට දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ට ඇති වුණේ ඊරිසියා. අපේ ඉඩ මුඩින් ඒකෙන් යනවා අපිට එතනින් ආගන්න දෙන්නම් වැඩේ කියලා. ඊට පස්සේ ඊරිසියාවත් එක්ක ආපු ඊළඟ දේ තමයි පලිගැනීම. ඊට පස්සේ ගල් වලින් ගැහුවා. එතකොට බලන්න ඒ වගේ මිනිස්සෙකුට ඊරිසියාව ආපු ගමන් ඊළඟට කරන්නේ පලිගන්න ක්‍රම හොයනවා. ඒ නිසා අර අනවබෝධයෙන් ඇතිවන වෛරයට වඩා ඊරිසියාවෙන් ඇතිවෙන දේ භයානකයි. ඒක නැති කරගන්න නම් අපි මුදිතාව වඩන්න ඕනේ. ඉතින් මේ ද්වේෂයේ වෛරයේ ස්වභාවය
බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි යකඩයක් විනාශක වෙන්නේ යකඩේම හටගන්න මලකඩ නිසා. යකඩේ විනාශයට ඇති වෙන දිසියල්ල යකඩේ තුලින්මයි හටගන්නේ මල. ඒ වගේ තමන් විනාශ වෙන්නේ තමන්ගෙම හිතේ ඇති වෙන ද්වේෂය, වෛරය, තරහව තමන්ව විනාශේ කරා අරගෙන යනවා කියන සබෙවින්. එලිමිනිස දැන් ඔබතුමා මේ ලෝකයේ පිළිබඳවත් හොඳටම දන්න පුද්ගලයෙක් නිසා මේ ලෝකයේ තුලත් වර්තමානයේ මේ පරිගැනීම තුල තමයි මේ හැමදේම විනාශ වෙගෙන විනාශ වෙගෙන යන්නේ. ඒකට අපි ඒවා අපි ගලපු මේ පැත්තට. හරිම හොඳ මාතෘකාවකට අපි දැන් ඇවිත් තියෙනවා. මම එතෙන්දී සුදේව කියපු පරිදිම අපි ලෝකයේ දිහාත් බලමු. ඉස්සෙල්ලා අපි බුදුහාමුදුරුවන්ගේ දහම දිහා බලලා ඉන්න ඕන. බුදුහාමුදුරුව තමයි වෛරයට පරිගැනීමට ප්‍රතිවිරුද්ධ ධර්මය මුලින්ම කියා දුන්න තැනක්. එතුමන් මේ අජීවී බෝධි වෘක්ෂයට සතියක් බලා ඉඳීමෙන් මේ උපහාර දැක්ව කළගුණ සැලකීම. වෛරයට ප්‍රතික්‍රියාව තමයි කළගුණ සැලකීම. බුදුහාමුදුරුව ගැන ධර්මය කළගුණ සැලකීම. කළගුණ සැලකීම ගැන්නවා ගැන්නේ මොකද? එහෙම වුණාම කවුරුවත් ගුණේ විතරයි සැලකන්නේ, වරදක් කළාට සැලකන්නේ නැති බව ස්ථාවර කරන්න එකලා. නමුත් මම ඔබ කිව් පරිදි මම අපේ හාමුදුරනේ මම කැමති මේ පරිගැනීම ඇති වෙන ආකාරය. දැන් නවීන ලෝකයේ දිහා බලමු. මේ ස්කොට්ලන්තය ඊගට ස්පාඤ්ඤ වැනි රටවල සතවර්ෂ ගානක් තිස්සේ පවුල වුණුන්ගෙන් පරිගන්න. මොකද හේතුව? ආදි යුගයේ එක පවුලක කෙනෙකුට අනිත් පවුල එක ගැහුවනම් අරක පාරම්පරිකව පවුල් අතර වෛරයක් පරිගැනීමක් බඩපත් වෙනවා. ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතික අංශයක් බඩපත් වෙනවා. ෆියුඩින් කියලා කියන්නේ අර මතකනේ රෝමියෝ ඇන්ඩ් ජුලියට් ෂේක්ස්පියර්ගේ පාරම්පරික පවුල් දෙකක් අවුරුදු 7 වසර ගානට ඉස්සර වෙච්ච තරහට තාමත් පරිගන්නවා. ওই විදිහට එකක් සම්ප්‍රදායික එක්කෙනෙකුට වෙච්ච වරද පරම්පරාවෙන් පරම්පරාවට පරිගැනීමක් බවට පත් වෙලා ඒක පරිගැනීමේ සංස්කෘතියක් බවට පත් වෙනවා ඇතැම් දේශවල. මම ඊට වඩා එකක් මම කියන්න කැමතියි. දැන් බලමු පරිගැනීමට මනෝවිද්‍යාත්මක හේතු තියෙනවද? පළවෙනිම හේතුව අපේ ආත්මමානය. අපේ ආත්මමානය තියෙනකොට ආත්මමානය තියෙන මිනිහට යන්තම්වත් රිදුමක් වුණොත් එයාට ඒ වෙලාවේ යමක් කරන්න බෑ නම් ගහන්නත් බැරි. එයා අනිවාර්යයෙන්ම ඒක හිතේ දරාගෙන ඒකට පරිගන්නවා. ඒක එකක්. අනික අසාධාරණකම. අසාධාරණකමට අහුවෙන සමහර අහිංසක මිනිස්සු කරගන්න දෙයක් බැරි නම් මොනවා හරි දෙයක් කළා පරිගන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා. අර පුකුලා වගේ. පුකුලෙක් වගේ මේ මැරිච්ච පුකුලට මරා පුකුලක. දැන් ඔබ වහන්සේ දන්නවා අර පුංචි පක්ෂියෙකුගේ කැදැල්ල අලියෙක් ඇවිල්ලා පෑගුවා. පෑගුවට පස්සේ අර පුංචි කිරිලිට කරගන්න දෙයක් නැහැනේ. නමුත් කාලාන්තරයක් තිස්සේ විවිධාකාරයේ චේතනාවල් ඇති කරගෙන නොයෙක් නොයෙක් යාළුව හරි ගස්සගෙන අර මහා ඇලියගෙන් පලිය ගත්තා. ඒකම ඌ පල්ලමකට පෙරලා වුණේ අසල තමයි අර පුංචි කිරිලි තමන්ගේ වෛරය කරගත්තේ. වෛරය ක්‍රෝධය පරිගැනීම කරගත්තේ. තව එකක් කියන්න ඕන. ඒ නිසා කාරණා දෙකක් නිසා පරිගැනීම ඇති වෙනවා. අපේ තියෙන අසීමිත ආත්මමානය. අසීමිත ආත්මමානයට යන්තම් හරි කෙලෙසුණක් අරුව තියන්න හොඳ නැහැ. ඕකත් නැති කරන්න ඕන. ඕකෙන් පරිගන්න මොන කියන හැඟීම ඇතැම් විට පුද්ගලයන් තුළ නෙමෙයි ජාතියක් තුළ අර මේ පාරම්පරික වශයෙන් ඇති වෙන්නේ නැහැ. අනික තමයි අසාධාරණය. මට කර කියාගන්න වෙන දෙයක් නැහැ මෙයාගේ පලිය ගන්නවා මිස කියන හැඟීම. දැන් ඕකට ඉතාම හොඳ නවීන ලෝකයේ බුදුහාඳුරෝ කළ ප්‍රකාශය. බුදුහාඳුරන්ගේ ප්‍රකාශයෙන් නවීන ලෝකයේ ඓතිහාසික සිද්ධියක් ලෙසට මම යොමු වෙන්නම්. ඔබ කැමති නම් මේකයි. දැන් දෙවන ලෝක මහා යුද්ධය තිබුණා. 939 ඉඳන් 945 වෙනකල් 6 අවුරුද්දක්. 6 අවුරුද්ද කළ අගෝස්තු මාසයේ 45 හිරෝෂිමා නගාසාකි කියන නගර දෙක සර්ව සම්පූර්ණයෙන්ම පරමෝන පරමාණු ප්‍රහාරයෙන් නැති කළා. ලක්ෂ සංඛ්‍යාත. ඒකත් ඊගාට ජපන් ජාතිකයන්, ජර්මන් ජාතිකයන්, ඉතාලි ජාතිකයන් පෙරද්දුවනේ මිත්‍රපක්ෂයේ බ්‍රිතාන්‍ය, ඇමරිකාව, රුසියාව, චීනය කළා. ඒත් මදි ඒගොල්ලන්ට. ඒගොල්ලෝ රැස්වීමක් කිව්වා ෆ්‍රැන්සිස්කෝ. මුන්ට කවදාවත් උඩ දෙන්න අරකයි. මොකද හේතුව? ආඩම්බරය. අපේ මෙච්චර මහා ජාතීන්ට මුන් ඇන්නා. මුන් අපි පරාජය කළා. පරාජය කරන පැයක් නැරුවා. දැන් අපි දිනලා තියෙනවා මුන්ට නම් කවදාවත් නැගී සිටින්න දෙන්නේ නැහැ. අපි නීති රීති මගින් මේ නැති කරන්න ඕන කියලා සෑන් ෆ්‍රැන්සිස්කෝ එකේදී සාකච්ඡාවක්. මොකද සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ
ජපානයට කිසි ව්‍යාපාරයක් කරන්න නොදීතු. ජර්මනියට නැගිසි නොදියතු. ඉතාලිය සර්ව සම්පූර්ණයම දුප්පත් රාජ්‍ය බවට පත්කළ කියන අර මිත්‍රපක්ෂී රාජ්‍ය එකතුන. එකතුනහම බුද්ධ වචනය තමයි පළිගැනීමට විරුද්ධුනේ. අපි ජයරුනේ ජයරුනේ නැගිටලා කිව්වා නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේන සම්මන්ති ඒසු ධම්ම සරන්තන. අර ආත්ම මානය නිසා පළිගැනීමට ගිය මිනිහට කියා දුන්නා ඒ ආත්මමානයෙන් ඇති වෙන වෛරයෙන් පළිගැනීමෙන් මේ ප්‍රශ්න සංසිඳෙන්නේ නැහැ කියලා. ඒක පිළිගෙන ඒ මිනිස්සු සාහන දුන්න මේ රටට. අන බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන පළිගැනීමට විරුද්ධ දර්ශනය. ඒක මේ යමක වර්ගයේ පස්වෙනි ගාථාව. ඒ වගේ අනිත් එක තමයි යමෙකු උපහාසික පරිදි තමන්ට වෙච්ච වරද මනෝවිද්‍යාත්මක සලක බලලා ඒක තාවකාලික දෙයක්. මට එයා බැන්නා, ඕ බැන්න කැත්තයි. ඒක ඉවරයි. එහෙම හිතන්න මිනිස්සු පුරුදු නැහැ. ඒගොල්ලෝ අනුක්‍රමේ මේක හිත යට තියාගෙන මේක හිමක් කොනක් නැතුව මේකට මොන හරි කරන්න ඕනේ කියන. ඒකත් වෙන යමක මහා මේ යමක වර්ගයේ. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිමේ තේසං උපනයිහන්ති තේස් කෝදං සම්මති. අරගොල්ලෝ අන්න ඒක වෛරයක වෙන්නේ අමතක කරන්න බැරි එක. තමන්ට වෙච්ච හානිය තමන්ට වෙච්ච වරදක් අමතක කරන්න බැරුව හැමතිස්සෙම කියන මේ අක්කොච්චි එයාමට බැන්නා. ඉතින් බැන්න ඉවරයි. එම් බෑ ඒගොල්ලන්ට. අර ආත්මයට වෙච්ච ඒගොල්ලන්ගේ ආත්ම ගෞරවයට වෙච්ච වේදනාව අමතක කරන්න බැරි එක. අජි අක්කොච්චි මං අවදිම අවදිම එයා මගෙන් යම් යම් දේ මට අපහාස කළා. මට මම පරාද කළා. ඊගාට මගේ වස්තු ගත්තා. මේක අමතක කරන්න බෑ. ඒ නිසා මනෝවිද්‍යාත්මකව ওই කාරණා දෙකක් තියෙනවා. එකක් ආත්මමාන අනික අසාධාරණත්වය. හොඳයි මේ මෙතන හොඳ තැනකට ආවා. ඒ කියන්නේ මේ අභිමානය කියන මාතෘකාව තුළ අපිට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ අභිමානය නිසි ලෙස උකහා නොගත්තොත් අභිමානය කියන එක මට මුකුත් වෙන්න බෑ මං තමයි හැමදාම කියන තැන හිටියොත් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඔය ඇත්තටම සද්ද මං හිතන්නේ අපේ ඉදින්ගාන මැතිතුමා මේ බොහොම ලස්සන විග්‍රහයක් කළා. මේ මිනිස්සුන්ගේ පළිගැනීමේ චේතනාව එහෙම නැත්නම් පළිගැනීම ගැන අදහස ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ අභිමානයට හානියක් වුණාම කියලා. ඒක ඇත්තනේ. දැන් පාසලක් ගත්තොත් එහෙම ඒ පාසලේ ළමයින්ගේ පාසලේ කොඩියට අනිත් පාසල ළමයි ගරහා කළොත් දෙගොල්ල ගෝරියකට යනවා. පළිගැනීමට ඒක තමයි දීර්ඝ වෙන්න පුළුවන්. හැබැයි සද්ද ඒකක් අපි තේරුම් ගන්න ඕන. අපි මේ අභිමානය කියලා කියන්නේ අපි මේ සර්වසාධාරණයි සර්ව සම්පූර්ණයි කියන කතාව නෙවෙයි. එතකොට අපි පළිගැනීම කියන කාරණාව නවත්තන්න ඕන අභිමානේ නැති වෙලාවේ නෙමෙයි, අභිමානේ තියෙන වෙලාවේ. ඒක තමයි වැදගත්. ඒ කියන්නේ අපිට මිනිහෙකුට පහර දෙන්න පුළුවන් බැරි වෙලාවේ අපිට කවුරුහරි පහර දුන්නා කියලා හිතන්නකෝ. අපිට පහර දෙන්න බැරි වෙලාව පහර දුන්නේ ප්‍රශ්නයක් නැහැ අපිට. අපිට මොනවද කරන්න අපි ඉවසගෙන ඉන්නවා. හැබැයි අපිට ශක්තියක් තියෙන වෙලාවේ කවුරුන් අපිට බලපෑමක් කළොත් එහෙම එතකොට තමයි අපිට පළිගැනීමට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙන්නේ. හොඳම උදාහරණය දෙනවා අපේ චද්ධන්ත ජාතක කතාවේ. චද්ධන්ත ජාතක කතාවේ අපේ බෝධිසත්වය උපදිනවා චද්ධන්ත හස්ති රාජයා වෙලා. 8000ක් ඇත්තුන්ට නායකයා. මේ ඇත්තුගේ නැහුවොත් පුදුම හිතේ චද්ධන්ත කියලා කියන දල 6ක් තියෙනවා කියන එක. මෙයාල යන්නේ උඩින් නිකන් ගුවන් හමුදාවක් වගේ. උඩින් යන්නේ. මෙයාට හිටියා බිරින්දෑවරු දෙදෙනෙක්. එක්කෙනෙක් මහා සුභද්‍රා, අනිත් එක්කෙනා චුල්ල සුභද්‍රා. ඊට පස්සේ මේ දෙන්නටම එක විදිහට සලකනවා. බොහොම බලසම්පන්නයි ජාතක කතා කරු මේ දිග කතාවක්. ජාතක කතා කරව දක්වන ආකාරයට සතුරෙක් දැක්කොත් එහෙම සුන්නත් දූවිලි කරනවලු. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා මේ කුඩේ කුඩු කරනවා. ඒ තරම් භයානක ඇත්තු පිරිසක්. හැබැයි බොහොම සාමකාමී, සාවධාන, පසේ බුදුහාමුදුරන දාන දෙන කෙනෙක් මේ මේ අපේ නායක හස්ති රාජයා. ඉතින් අර දවසක් ඇතුන් නාලා සද්බුම පියුමක් ගෙනත් දුන්නා චද්දන්ත හස්ති රාජයාට. ඒක දෙන්න බිසවරු දෙන දෙපැත්තේ ඉන්නවා. මහබිසවගේ එහෙම ප්‍රධාන බිසවගේ හිසේ මේක ටිකක් රේණු උලලා අනිත් එක්කන හිසේ රේණු ආලේප කරලා ප්‍රධාන එක්කනානි කියලා එයාට දුන්නා මේ මල තියාගන්න. ඔන්න චුල්ල සුභද්‍රාව හිතේ පළිගැනීමේ චේතනා වර්ධනය වුණයි. මම බල බලා ඉඳදී තමන්ගේ හිතගත් එකට දුන්නා. අපි හැමදෙරු කලින් ඉරිසියාව කියන කාරණාවත් එක්ක ඒත් එක්කම
තවත් දවසක වෙන වැඩක් තව මේ කට්ටිය සල්ලුවේ ඉන්නකොට සල්ගහ හොල්ලනවා ගිහිල්ලා මේ ඇත සල්ගහ හොල්ලනකොට චුල්ල සුබද්‍රා හිටිය යටි සුළඟට එයාගේ ඇඟට අර සල්ගහේ තියෙන දිමි කෝටු මරාටු පරණලා කුරුළු කූඩු කෑලි වැටෙනවා අරේ හිටිය උඩු සුළඟට එයාට ඇඟට වැටෙන මල් චුල්ල සුබද්‍රා කල්පනා කරනවා හිතාමතාම කළා කියලා කළා කියලා ඔබ දන්නෝ දෙයක් කරන දේ පසේ බුදුහාමුදුරුවන්ට දානෙ දීලා ඇතත් එක්ක ගිහිල්ලා තමගේ සැමියත් එක්ක ගිහිල්ලා දානෙ දීලා ප්‍රාර්ථනා කරන්නේ මේ සැමියාගේ දල දෙක කපා ගන්න මට හැකියාව ලැබේවා කියලා. පලිගණ්ඩ වරප්‍රසාද ලැබේවා. හිතන්නකො දාන දීලා ප්‍රාර්ථනා කරන එක. හැබැයි අපේ ඇතා කිසි දෙයක් කරන්නේ නැහැ. ඊට පස්සේ චුල්ල සුභද්‍රාව නොකා නොබී ඉඳලා මැරෙනවා. මිය ගිහිල්ලා උපදිනවා මනුෂ්‍ය දුවණියක් වෙලා මෙයාට පහළ වෙනවා අනිත් අය දැනගැනීමේ හැකියාව. මෙයා දන්නව ඇතා ඉන්නවා කියන්නේ. ඊට පස්සේ රජතුමාට බොරු ලෙඩක් අරගෙන ඇඳේ පෙටලා ඉන්නවා ඇඟ පුරාම තෙල් ගාගෙන රජුර වෙලා නම් මොකද සුබද්දාවේ නෑ ස්වාමීනි මගේ හිතේ මං හීනයක් දැක්කයි කිස්ත වෙන්න ඕන එහෙමද මට දොලක් ඇතුණ කිස්ත වෙන්න ඕන කියලා ඊට පස්සේ වැද්දෝ ගෙනල්ලා එදා වැද්දා වෙන්නේ දේවදත්ත සෝණු උත්තර කියන වැද්දව ගෙන්නන්නේ ගෙනල්ලා එයා මේ සත්ගව්ව ගිහිල්ලත් අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් කරන යන්න විතරයි ඒතර හිතාගත්ත හැටින් ගමන කොච්චර අමාරුද කියන එක ගිහිල්ලා ඉවරලා අර ඇතා ඉන්න තැන ලිඳක් වගේ වලක් හාරගෙන ඉඳලා ඇතාව මරනවා. ඇතාව මරන්න ඉස්සෙල්ලා දැන් ඊතලෙ විදිනවනේ. විද්දහම එතන ඉන්නවා මහා සුබද්‍රා. ඇතා කෑ ගැහුවාම අර ඇත්තු කල්පනා කරනවා තමගේ නායකයාට කවුරු හරි විද්දා කියලා මුළු හමුදාව මෙහාට මෙහාට යනවා. හැබැයි මේ ඇතා වචනයක්වත් කියන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇතා මොකද කරන්නේ තමන්ගේ ඇතින් ඉන්නවා. මෙයා කල්පනා කරනවා මේ ඊතලෙ උඩින් ආවේ නැහැ. මේ මෙතන හරහට ආවෙත් නැ පොළොව යටින් ආවෙ නැ මෙතන ඉන්න ඕන කවුරු හරි. බැරි වෙලාවත් මෙතන කවුරු හරි ඉන්නවා කියලා දැනගත්තොත් මගේ මේ ඇතින්න මෙයාව මරනවා. ඒ නිසා එයාවත් අයින් කරනවා. එයාවත් අයින් කරලා හොඬවැල දාලා ගන්නවා වැද්දව. අරගෙන අහනවා ඔබ වෙව්වේ කවුද? ඊට පස්සේ චුල්ල සුබද්‍රා විස්තරය කියනවා. මම කියන්නේ මෙතන චද්දන්ත හස්තිරාජර තිබුණා ගහන්න ඕනේ නැ. බරණස් නුවරට ගිහිල්ලා අර 8000ක් හමුදාව නිකම් පාත් වුණා නම් නගරයක් නැතුව යනවා. අර හස්තීන් 8000ක් පාත්‍රණ නැතු වෙනවා. හැබැයි මේ ඇතා වෛර කලේවත් පලිගන්න ගියවත් නැහැ. මේක අපූර්ව දෙය තමයි. එයාම දල දෙක කපලා දෙනවා. නමුත් මේකේ වැදගත්ම කාරණාව ඒක නෙමෙයි. දල දෙක අරගන්නවා. කවුද? චුල්ල සුබද්‍රා වැද්ද අරගෙන එනවා. දල දෙක අරගන්නවා. දල දෙක අරගෙන පපුව පැලිලා මැරෙනවා. මම කරපු වැඩේ වැරදි කියලා. එයාම තමයි මේ කතාව දේශනා කරන්න හේතු වෙන ආකාරයට බුදුහාමුදුරගේ ශාසනය මහාන වෙලා උපාසිකාවක් මේ සිල්මෑණි කෙනෙක් හැටියට බුදුහාමුදුර දිහා බලාගෙනලා හිනා වෙලා අඬනවා. හිනා වෙලා අඬනම බුදුහාරෝ දැනගන්නවා මොකද මේ හේතුව කියලා. පස්සේ හාමුදුරුන්ට මේ කාරණාව ගැන මේ චුල්ල සුබද්‍රා ඔබ හිතන්නකෝ පලිගණ්ඩ ගියාම මොනවාද රහත් වෙන්න ගිහිල්ලත් මොනවා වුණාද? සෝකෙන්න හිටියේ. පලිගණ්ඩ ගියාම මොකද වුනේ? අර ඇතින නොකාන බීන හිටියේ. සෝකෙන්න හිටියේ. පලිගැනීම සම්පූර්ණා මොකද වුනේ? දල දෙක ලැබුණාමත් අකාලේ මරණයට ගොදුරුණානේ. මේ ජාතක කතා කරුවා කියනවා ඉතාම ලස්සන කතාවක්. පලිගැනීම කියන එක අපිව හැමතිස්සෙම පරාජයට පත් කරන හැබැයි తాවකාලික ජයක් තියෙනවා. මම කියන්නේ තව දෙයක්. ඒ තමයි දැන් අතන අභිමානයේ හානි වුණා කියලා ගැටලුවක් ඇති කරගත්තේ නැහැ. ඒ අභිමානය කියන එක අපි තේරුම් ගන්න ඕන. මේ අභිමානයට හානි වෙනවායි කියන අපි අදහස් කරන්නේ සමස්තයකට හානි වෙන එකනේ. අපේ පෞද්ගලික ජීවිතේට නම් මොන ප්‍රශ්නයක් වුණේ අපි ඒක වෙන විකල්පයකට යන්න ඕන. හැබැයි අනිත් එක සුදේව අපේ තියෙන තව දෙයක්. අපේ මේ හිතේ ඉන්නවා හරි අමුතු කෙනෙක්. අපේ ජනකවිය කියනවා නිවස තුල තුඹසයා, තුඹස තුල වේනයා, විසඝෝර සර්පයා දැක නෑරු මෝඩයා. අපි හුඟ දෙනෙක් දන්නේ අවසන් පද ඉතරනේ දැක නෑරු මෝඩයා කියන විතර අපි කියන්නේ. නිවස තුල තුඹසයා. මොකද්ද මේ නිවස තුල තුඹසයා කියලා කිව්වේ? නිවස කියලා කියන්නේ අපේ ශරීරය. ශරීරයේ තුඹසක් තියෙනවා. තුඹස තමයි අපේ හදවත. එහෙම නැත්නම් හිත. ඒ හිත ඇතුලේ ඉන්නවා විසඝෝර සර්පයා. ඒ විස නයෙක් ඉන්නවා. කවුද මේ නයා? පලිගැනීම නැමෙති නයා. එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව නැමෙති නයා ඉන්නවා. ඊට පස්සේ කියනවා විසඝෝර සර්පයා. මේ පලිගැනීම ඊර්ෂ්‍යාව කියන නයා කවුද? විසඝෝර සර්පයේ සිතිවිල්ල විසඝෝර සර්පේ දැක නෑරු මෝඩයා. අපි කියන්නේ නම් මොනවාද සර්පයෙක් දැක්කහ මෝඩයා කියලා මේ කියන්නේ අතාරින්න බා මරන්න කියනනේ. මේ 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 කවියේ අදහස ඒක නෙවෙයි. මේ කවියේ අදහස මෝඩයෝ ඌව අතාරින්න එපා. හිතේ තියාගෙන හිටපන්. පිටට දැම්මොත් මහා බරපතල ප්‍රශ්නයක් විනාශයක් වෙනවා. ඒ නිසා අපිට හිතාගත්ත හැකි මේ පලිගැනීමේ තියෙන ස්වභාවය, පලිගැනීමේ තියෙන භයානකම. හැබැයි සුදේව මම දගෙන එකක් තියෙනවා. මේක මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි
සත්තුන්ටත් තියෙනවා. දැන් මල් නයි පොළොන් වෛරය අපේ සුප්‍රකට කතාවක්නේ. අපි අහලා තියෙනවානේ නන්දි මිත්‍ර යෝධයා නාලා එනකොට කණ්ඩුලතා යව්වහම ශක්තිය කාගේද කියලා බලන්න කණ්ඩුලතාව දලදගෙන අල්ල පස්ස පැත්ත බිම යන්නලු. ඕකේ කෝපයට හග්ගෙඩි කටේ තියන් හිටියලු පොල් ගෙඩියා. විජිතපුර යුද්ධරිගේ කවදාහරි නන්දි මිත්‍රට ගන්න බලන්න පලිගනීම සතයි හිතේ ක්‍රියාත්මක වෙන ආකාරය. විජිතපුර යුද්ධරිගේ වෙලාවේ අර දොරටුව කඩපුවාම ගලක් ආව කණ්ඩුලගේ ඇඟට වැටෙන්න. ටක් ගාලා නන්දි මිත්‍ර කියලා ඒක අයින් කළා. ඒක අයින් කළාම තමයිලු ඇතා පොල් ගෙඩිය අහකින් තිබ්බා කියලා ජනප්‍රවාහයේදී. ඒ කියන්නේ සත්තුන්ටත් තියෙනවා මේකනේ. ඒ කියන්නේ අපිට විතරක් නේ බලන්නේ. සත්තුන් ප්‍රත්‍යක්ෂයිනේ. මේ නිසා මෙයාලටත් මේ පලිගැනීමේ චේතනාව තියෙනවා. ඒ නිසා හැබැයි අර අපේ මෙතනතුමා අවධාරණය කළා වගේ අපේ හාමුදුරුවෝ වගේ ඒ පලිගැනීම කියන කාරණාව අපි යහපත් දේවල් මගින් ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒක තමයි මනුෂ්‍යත්වය. මතනේ අපි තවත් හොඳ තැනකට මෙතන කියන්නේ පලිගන්නකොට ඒ මොහොතේදී අපිට සතුටක් ඇති වෙන්න පුළුවන්. නමුත් දිගු කාලීනව හැම විටම දුකක් කියන කාරණේ අපි ඒ ගැන වැඩිපුර කතා කරමු අපේ හැමදෙරෝනේ විරාමයක් අරගෙන විරාමෙන් පසුව. ഇതുതുනේ අපි අද මාතෘකාව කරගත්තේ පලිගැනීම කියන කාරණේ. නමුත් අප බොහෝ විට පැහැදිලි කරන දිගින් දිගටම පැහැදිලි කරන මේ පලිගැනීම තුල අපි කොහොමද විනාශයට යන්නේ කියන කාරණේ තමයි අපි මේ සාකච්ඡාව තුල ඔබට පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ. අපි හැමදෙරෝනේ දැන් මේ මීට කලින් තිබ්බ සාකච්ඡාව වටේදී පැහැදිලි වුණා මේ පලිගැනීම තුල මොහොතක සතුටක් ලැබෙන්නට පුළුවන්. හැබැයි දීර්ඝ කාලීන දිගින් දිගටම සිද්ධ වෙන්නේ අපි විනාශයටපත් වෙන එක, මානසිකව වැටෙන එක, මේ කාරණේ ගැන. ඔව් ඇත්තම මම හිතන මෙතුම නවත්තපු තැන බොහොම ලස්සනයි. සත්තු පලිගන්න හැටි දැන් ඔය අපි දන්න කවුරුත් දන්න කතාව, ඔය කාලි යක්ෂණියගේ කතාව, ඕක ආරම්භ වෙච්ච තැන තියෙන්නේ අම්මා තාත්තා දෙන්නටම හිටිය පුංචි දුවෙක්. මේ දුවත් එක්ක ගමනක් යනකොට දවසක් කැස්බෑ බිත්තර වගේක් දැකලා මේ අම්මා මොකද කරේ, ගෙදරට ගෙනහලා දරුවට හදලා මේක තම්බලා දුන්නු. දැන් මේ පුංචි දුවට කැස්බෑ බිත්තර කන්න ලොකු ආසාවක් පෙරේතකමක් ඇති වුණා. දැන් හැමදාම කියන අම්මේ මට කන්න අර වව ඕනේ, අර බිත්තර ඕනේ. දැන් කැස්බෑවෙක් ගෙන්න බෑනේ. බිත්තර දාන කිකිලියෙක් ගෙනාවා. ගෙනහලා දැන් ගෙදර අර දාන බිත්තර මේ ළමයාට හදලා දෙනවා. ළමයා කොච්චර පෙරේත වුණාද කියන්නේ කිකිලි බිත්තරේ දානකම් බලාගෙන ඉඳලා සැනින් බිත්තරේ ගෙනහලා අම්මට දෙනවා, මට මේක උයලා දෙන්න. ඉතින් තම්බල හදලා දෙනවා. ඔහොම යනකොට කිකිලිට වෛරයක් ඇති වුණා මේ ළමයා ගැන. මොන බලන්න දැන් අපි නොසිතන පැත්තක් මේ වෛරයකට යන. කිකිලිට වෛරයක් ඇති වුණා, මගේ දාන පැටියා මේ බිත්තරේ මේ ළමයා කනවා, මම පලිගන්නවා කියන වෛරය ඇති වුණේ කිකිලිට. කිකිලි මරණයට පත් වෙලා පූසියක් වෙලා උපදින. අර ගෑනු දරුවා පොඩි කාලේ මරණයට පත් වෙලා ඒ ගෙදරම කිකිලියක් වෙලා ඉපදුන. ඊට පස්සේ අර කිකිලි දාන බිත්තරේ පූසි කනවා. එහෙම යනකොට කිකිලිගේ හිතේ වෛරයක් ඉපදුනා පූසි ගැන. එලා ඊට පස්සේ කොටි දෙනක් වෙලා ඉපදුනා. අර පූසි මරණයට පත් වෙලා මුව දෙනක් වෙලා ඉපදුනා. මුව දෙන දාන පැටිය ඇවිල්ලා කොටි දෙන කාලය යනවා. ඔහොම දිගින් දිගට ආත්ම 500ක සසර වෛරය. අපේ බුදුරජාණන් වහන්සේ කාලේ එනකොට ඔය වෛරක්කාරයෝ දෙන්න දිගට ඔය ආපු වෛරේ එක්කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදිලා බොහොම ලස්සන කාන්තාවක් වෙලා ඉපදුණා. ඉතින් අනිත් වෛරක්කාරයා පෙර වෛර බැඳගෙන මැරලා යක්ෂණියෙක් වෙලා, බොහොම දරුණු යක්ෂණියෙක් වෙලා ඉපදුණා. දැන් මේ අර දරුව කන, පැටව කන, බිත්තර කන වෛරයක් තියෙන. ඒ තුල දැන් විවාහ වෙලා පළවෙනි දරුවා ලැබුණාට පස්සේ දැන් ඉස්සෙල්ලාම අර බිරිඳ විවාහ වෙලා දරුවා ලැබුණා. මේ යක්ෂණී තමන්ගේ නැගණියක් වගේ වෙස්වලාගෙන ගෙදරට ආවා. හැවිල්ලා අනේ මේ දරුවෙක් ලැබුණාලු, මට බලන්න පුළුවන්ද කියලා දරුවා ඉල්ලගෙන බොහොම ආදරෙන් හුරතල් කරගෙන වගේ හිටියා. අර අම්මා එහාට මෙහාට යනකොට ටික වෙලාවකින් බලනකොට මේ යක්ෂණී ලේ පෙර පෙරා දරුවව කනවා. අනේ මගේ දරුවා කියලා එහෙම සිහි නැතුව වැටුණා. යක්ෂණී ළමයා කාලා පැනලා ගියා. ඒ වගේ දෙවනි දරුවත් ඇවිල්ලා කාලා ගියා. ඒ වෙලාවේ තුන්වෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට වෛශ්‍රවණ දෙවියන්ගෙන් වරයක් ලැබෙනවා. දෙවිවරු සමහරලාවට ඒ වගේ යම් දඬුවම් හැටියට පමුණවන අනෝතත්ත්ව විලෙන් පැන් අරගෙන ඉන්නවන වෛශ්‍රවණ දෙවියන්ට. ඒ රාජකාරිය. දැන් ඒ රාජකාරිය නිසා දැන් මෙහි බලන්න විදිහක් නැහැ. මනුස්ස ලෝකේ වෙන දේවල් අර වෛශ්‍රවණ දෙවියන්ට අනෝතත්ත්ව විලෙන් වතුරා දිනවා එක දිගට. ඔය අතර තුන්වෙනි දරුවක් ලැබිලා දරුවා ටිකක් දැන් ලොකු වෙගෙන එනවා. යන්තම් ඇවිද ගන්න පුළුවන්. අම්මා තාත්තා මේ දරුවත් අරගෙන ඥාති ගමනක යන ගමන් තමයි ජේතවනේ ඉස්සරහින් යනකොට පොකුණක් දැකලා නාන්න කල්පනා කළා. ඉස්සෙල්ලා ඒත් බයයි. ඉස්සෙල්ලා
අම්ම නාලායිනකන් ස්වාමිය දරුවා තියාගෙන හිටියා. ඊට පස්සේ මේ ස්වාමිය නානකොට අම්ම දරුවට කිරි දෙනවා. එදා තමයි අර වරේ අවසන් වෙච්ච දවස. යක්ෂණීට මේ වෛශ්‍රවන් දෙවියන්ගේ වරේ අවසන් වෙලා එතනින් මිදුණා විතරයි බැලුවා බලනකොට දරුවට කිරි දෙනවා දැක්කා. පුදුම වෛරයක් ඇති වුණා අර දරුවා දකින්නකොට, සසර මගේ දරුවා මේක කෑව නේද කියලා. ඒකත් එක්ක පන්නගෙන ආවා යක්ෂණී වෙස්සලා ගන්නත් අමතකුණා. ඈතින් පන්නගෙන එනකොට මේ අම්මා දැනගත්තා කිරි දිදී හිටියේ ස්වාමියාට කෑ ගහලා කීවා පීනගෙන ඉන්න වෙලාවක් නැහැ, දරුවත් අරගෙන දුවගෙනම ගියේ ජේතවනේ ඇතුළට. එදා බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දේශනවා. දුවගෙන ගිහිලා දරුවා තිබ්බා සිරිපතුල් දෙක ළඟ තියලා, අනේ ස්වාමීනි මගේ දරුවා බේරලා දෙන්න, යක්ෂණියක් මගේ දරුවා කන්නේනවා කිය. අර යක්ෂණී පන්නගෙන ආවට ජේතවනේ ඇතුළට එන්න බැරි වුණා. දොරටුව ළඟදී දේවතාවුරු කොටු කරනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට අදාලා ආනන්දේ යක්ෂණිය මේ දොරටුව ළඟ ඉන්නවා, දේවතාවුරු කොටු කරලා ගිහින් එක්කන් එන්න කියලා. අනේ ස්වාමීනි මගේ දරුවා කයි ගේන්න එපා කිව්වා. නෑ මං තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවනේ කියලා එක්කන් ආවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. මේ ද්වේෂේ වෛරේ ආදීනව මතු කරමින් දහම් දෙසුවා. දේශනාව අහලා අවසන් වෙනකොට අර යක්ෂණීට හිතේ තිබ්බ වෛරේ ද්වේෂේ සංසිඳුණා. ඊට පස්සේ අර දරුවා අතට දුන්නා. බොහොම ආදරෙන් දරුවා ඉඹලා හුරතල් කරලා ආයි අර අම්මට දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා ආත්ම 500ක සසර වෛරයක් සංසිදේවි. එතකොට බලන්න මේ පටන් ගත්තේ කොතනින්ද කියලානේ. අර මේ අපිට පේන බලා මේක මේ පුංචි දෙයක් මේ පිටරයක් ඇවා කියලා. හැබැයි අර කිකිලිට ඇති වෙච්ච එදා වෛරේ මේ සත්තු වෛර බඳිනවා දිගින් දිගට. මම පහුගිය කාලෙක මම ওই මේ බණකට ගියා ඔය ගල්ගමුව පැත්තේ. එහෙන් ගිහිල්ලා ඔය ඇහැටු ඇවෝ ඒ බොහොම දුෂ්කර ගම්මන අලි කරදර තියෙන පැත්තක. ඒ ධර්ම දේශනාවක් කරපු වෙලාවක මම ওই වගේ ওই ද්වේෂයේ වෛරය ගැන බණක් කියපු වෙලාවක ඒ අය කිව්වා හාමුදුරනේ ඒ මේ හේනක හිටපු මිනිස්සෙකුට අලියෙක් ඇවිල්ලා ගැහුවා කිය. මේ මිනිස්සයා කොහොම හරි මේ විසි වෙලා ගියා, මිනිස්සයා පැනලා දිව්වා. ආයි දවසක් දෙකක් මේ අලියාම ඇවිල්ලා හේනේ රැකලා මේ මිනිස්සයාගේ පස්සෙම පැන්නුවා කිය. දවසක් පන්නගෙන ගියාට පස්සේ මේ මිනිස්සයා ගිහලා බෝක්කුවක් අස්සර රිංගලා අලියා කැරකි කැරකි හිටියා කිය බෝක්කුවෙන් එළියට එනකම්. අන්තිමට ගමේ මිනිස්සු ඇවිල්ලා අලි වෙඩි දාලා ඔහොම තමයි කිව්වා අලියා වෙතනින් එළෙව්වා. ඊට පස්සේ ගෙවල් ගණනාවක් අස්සෙන් ඇවිල්ලා මේ මිනිස්සයාගේ ගේම කඩලා ගියා කිව්වා අලියා. ඊට පස්සේ මිනිස්සු කිව්වලු මේ ඔයාගේ මොකක් හරි අකුසලයක් මොකක් හරි අපලෙකුත් ඇති, ඔය ගමෙන් ටිකක් ගිහිල්ලා ටික දවසක් මාසයක් දෙකක් ගමෙන් ඇරලා එන්න කියලා. මේ මිනිස්සයා බය වෙච්ච පාර ගෙදරින් ගියා. මේ මාස දෙක තුනක් වෙයි නෑ දෑගේවල වල තැන් තැන් වල ඉඳලා ගමට ආපු ගමන් දැන් කාලෙකට පස්සේ නේ ආවේ. ආපු ගාම පුඩ් සයිකලේ අරගෙන ටවුන් එකට යන්න ගියා. යනකොට පඳුරක් අස්සේ ඉඳලා අරාලියම ඇදලා අරගෙන පොලේ ගහලා පෑගුවම මැරුවා ගියා. ඒ මිනිස්සු කියනවා හාමුදුරනේ ඔය අලියා එදා උදේ ඉඳන් එතන ඉඳලා තියෙනවා කිය. මිනිස්සු යනකොට වාහක බලාගෙන ඉන්නවා තන් දැක්කේ නෑ වගේ. අර තමන්ට අවශ්‍ය පුද්ගලයා මාස ගානකට පස්සේ හරි ආපු වෙලාවේම අල්ලගෙන පොලේ ගැහුවා මැරුවා ගියා. එතකොට අපිට නිකන් මේවා දිහා බලනකොට පේනවා මේ තුල අපිට හරියට දිවසින් දැක්කා වගේ කියන්න බැරි වුණත් යම් කිසි පෙර සසර වෛර මේවා පස්සේ තියෙන්න පුළුවන්. සත්තු වෛර බඳිනවා. බලන්න එකම පුද්ගලයාට පන්න දෂ්ට කරන සත්තු ඉන්නවා. අමනුෂ්‍ය වෛර බඳිනවා. දැන් ඔය ආටානාටියේ තියෙනවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අමනුෂ්‍යෝ සත්තුට ආවේශ වෙලා පලිගන්නවා කියනවා. ගාවින් වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසා. සමහර ගවයන්ගේ ශරීරවලට අමනුෂ්‍ය ඇතුල් වෙලා පලිගන්නවා. දැන් අපිට පේනවා අර බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ ගැන. බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පාරි දන ගහගෙන ධර්මයේ විමසුවා. යක්ෂණියක් වෛර බැඳගෙන ආවේ පෙර සසර වෛරක්කාරේ. ඒ වෙලේ යක්ෂණියට කෙලින්ම ගහන්න බෑ. එතන හිටිය එළ දෙනක් එළ දෙනට ආවේශ වෙලා යන්න මැරලා වැටෙන. එතකොට අපිට පේනවා මේ වගේ අර සසර වෛර දැන් කෙනෙක් හිතන්න පුළුවන් අර සුදේවකිය වගේ දැන් මේ ජීවිතේ තරහක් වෛරයක් ඇතිවිලා හරි මුව මැරුවා නම් ඔක්කොම ඉවරයි. එහෙමනේ මිනිස්සු හිතන්නේ. ඒ වෙනුවෙන් මොනවා හරි උපක්‍රම කරලා කරලා අර මිනිස්සය නැති කරන්න ක්‍රම හොයනවා. හරිලා අපි හිතමු දැන් මොනවා හරි කළා අර මිනිස්සය නැති කරා කියලා. එතනින් ඉවර වෙන්නේ නැහැ. එයා හිතන්න පුළුවන් මේක මෙයා මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. හැබැයි එතනින් තමයි සසර වෛර පටන් ගන්නෙ. දිගින් දිගට මේ යන සසර ගමනේ වෛරක්කාරයෙක් හැටියට මැරිලත් ඊට පස්සේ පස්සෙන් එනවා. අපිට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ වෛරය හිතෙන් ඉවත් කරගෙන මෛත්‍රිය වැඩිම තුලින් මිසක් වෙන කිසිම ක්‍රමයකින් සංසිඳෙන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න ඔය මේ මෛත්‍රිය ආනිසංස හතර පෙන්නනවා. පළවෙනි මේක තමයි සුඛං සූපති සැපසේ නිින්ද යනවා කියලා. බලන්න ওই ද්වේෂයේ වෛරයේ පලිගැනීම ආවට පස්සේ නිින්ද යනවද කියලා මිනිස්සුෙකුට රෑ 30ෙත් බත් මිටි කනවා.
නින්දනු තැහරෙන ඕක මරණවා කියාගෙන ඇදේ ඉඳගන්නවා ඇන අහයි නිදාගන්නවා. ඉතින් මේ රෑතිස්සේ කොච්චර වදයක් විඳිනවද මනුස්සෙක්නේ. උදේ ඊට පස්සේ සුකම් පටිපුජ්ජති, හොඳට මෛත්‍රී වඩපු කෙනා සැපසේ අවදීන. අර මනුස්සයාට උදේ නින්ද ගිහිල්ලා නැහැ, ඇඟ රිදෙනවා, උදේ නැකිට්ට වෙලේ ඉඳන් නිකන් ගහලා තැරියා වගේ හීනෙන් බය වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රී සහගත හිතක් තිබ්බොත් න පාපකං සුපිනම් පස්සති, පවුකාර හීන දකින්නේ. නමුත් මිනිස්සු බලන්න හීනෙන් බය වෙනවා, හීනෙන් කෑ ගහනවා, දත් මිටි කනවා, තනියෙන් නිදාගන්න බය. අර ඔක්කොම හිතේ තිබ්බ ද්වේෂය, වෛරය, තරහව නිදාගන්න ගියත් හිතට වද දෙනවා. මහා භයානක දේවල් පේනවා. තමන් මරණව පේනවා, තමන්ගෙන් පලිගන්නව පේනවා. රෑතිස්සේ ඔළුවෙන් ඕවා සැලසුම් කරන්නේ මං කොහොමද ඉස්සර වෙන්නේ, මං මොකද්ද කරන්නේ, මගේ මේ හතුරා නැති කරන්නේ කොහොමද, මෙයා නැති මං මිනිස්සු කොච්චර විඳවනවද කියන. අර සමහරට අර තරහකාරය ඒ මිනිස්සුන්ට හොඳට නිින්ද යනවා වෙන්න පුළුවන්. නමුත් එයාට වෛර කර කර ඉන්න මනුස්සයා තමයි තමන්මයි විඳවන්නේ මේකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, අර යකඩේ හටගන්න මලකඩ යකඩේ විනාශ කරනවා වගේ අනුන්ට වෛර කර කර, අනුන්ට ද්වේෂ කර කර, අනුන්ට පලිගන්න ක්‍රම හොය හොය ඉන්න තමන්ම තමයි මේකේ විනාශ වෙලා යන්නේ. තමන් විනාශ වෙනවාද, තමන්ගේ ඉදිරි ගමන සකසා ගන්නවාද, ඒ සඳහා වූ මගක් තමයි අපි මේ කියා දෙන්නේ. අපි විරාමයකට යමු, විරාමෙන් පසු යටි කතා කරමු. පොය දවසේදී අපි මේ මෙදිරිය හැම වෙලාවෙම හැමදාම කතා කරන්නේ ජීවිතයට යමක් එකතු කරන කාරණයක්. බුදුදහම සමගින් ගලපමින් බුදුදහම තුළ අපේ ජීවිතයට උකහා ගන්න පුළුවන් දේවල් පිළිබඳව තමයි කතා බහ කරන්නේ. ඒ නිසා අපි මාතෘකාව කරගත්තේ පලිගැනීම. මේ පලිගැනීම තුළ අප අගතියට පත්වන්නේ කොහොමද කියන කාරණේ ඔබට යම් තාක් දුරකට පෙන්눔 කරන්න, නැත්නම් හිතට හිතන්නට යමක් ඉතුරු කරන්න තමයි අපි උත්සාහ කළේ. එදින්ස දැන් මේ අපි හැමදෙරෝ කියපු කාරණෙත් එක්ක උනාසේ බොහොම හොඳින් සඳහන් කළා මේ පලිගැනීමට වැය කරන කාලය තුළ, පලිගැනීමට කරන මේ සිතුවිලි තුළ විනාශ වෙන්නේ අපි කියන එක. යකඩේ මල සමග ආපු උදාහරණය අරගෙන අපි හැමදෙරෝ බොහොම හොඳින් පැහැදිලි කරා. අපි එතනින් කතා කරමු. ඔව්. ඉතාම හොඳ දර්ශනවාදී ප්‍රකාශයක්. ඒ දර්ශනවාදී ප්‍රකාශය තවත් පැත්තකට මම වෙන්න කැමතියි. ඇයි මිනිස්සු මෙච්චර කාලය විනාශ කරගෙන, තමන් සතු ධනය විනාශ කරගෙන, තමන්ට කරන්න හැක් දේවල් සියල්ලම අත කරගෙන ඇයි මේ පලිගැනීමට පෙළඹෙන්නේ? ඒකට ප්‍රධාන මනෝවිද්‍යාත්මක හේතුවක් වෙනවා. බොහෝ දෙනා පලිගැනීමට හේතු වෙන්නේ ඒ අය සතුව තියෙන දේ සීමා සහිත නිසා. සතුව තියෙන දේ කිව්වේ වස්තු විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන් ඒගොල්ලන්ට තියෙන දේ සීමා සහිතයි. ඒ සීමා සහිත දේට හානියක් වුණාම අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඊට වඩා දෙයක් තියෙන එක්කෙනාගෙන් පලිගන්න හදනවා. ඒ නිසා ප්‍රධානම වරද තමයි තමන්ට තියෙන දේ සීමා සහිත, තමන්ට අනිත්‍යයට තියෙන දේ නැහැ, තමන්ට ඒ නිසා අනිත් එවැනි දේ තියෙන මිනිස්සු තමන් ඉවත් කළ යුතුයි කියන හැඟීම ඇති වුණාම බුදුහාමුදුරන්ගේ චරිතයෙන් මම කියන්න කැමති. දැන් තීර්ථකය කොච්චර මහන්සි වුණත් තීර්ථකයන්ට අර පරිවාර සම්පත්තියවත් ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවන්ගේ ගෞරව සම්මානවත් මොනවත් නැහැ. ඔවුන්ට තියෙන ඩිංගයි, ඔවුන්ට යන්තම් එදිනෙදා යම් යම් දේ ලැබෙන නිසා අර ඒගොල්ලන්ට නැහැ. ඒ නැතිකම නිසා තමයි ආධ්‍යාත්මික වශයෙන් තියෙන නිර්ධනකම, අඩුපාඩුකම, නැතිකම නිසා තමයි තියෙන එක්කනත් එක්ක වෛර ඇති කියලා පලිගන්න හැදුවේ. පලිගන්න හැදලා ඔබ වහන්සේ පැසු පරිදි මිනිමරු චෝදනාවක් කළානේ බුදුහාමුදුරන්ට. ඊගාට චිංචිමානිකාව කියන ගැහණියක් එව්වා. ඒ ඔක්කොමත් කළේ තමන්ට නැහැ, තමන්ගේ තියෙන දේ සුළුයි කියන එක. අනිවාර්යයෙන්ම බොහෝ තැන්වල පලිගැනීම වලට හේතු වෙන්නේ තමන්ගේ අත්දැකීම වලට අනුව අනිත් තැනට බොහොම දේ තියෙනවා, මට තියෙන අතලොස්සයි කියන ඉවසිය නොහැක දේ. ඕකට මොකද්ද අපි ප්‍රතිකර්මය? ප්‍රතිකර්මය තමන්ට දෙන දේ කොච්චර වටිනවද කියලා තේරුම් ගන්න මෙය කරන්න ඕන. ඒ තේරුම් ගන්න මිනිස්සු උගන්වන්න ඕන. බුදුහාඳුරෝ ඒකට ඉගෙනුවා අල්පේචතාවය. අපේ තියෙන දේවල් අපි පිළිගෙන අපි එයින් සතුටු වීම, ඒක පලිගැනීමේ චේතනා ඇතිවන්න ඉතාම හොඳ පසුබිමක්. දැන් මම හොඳ කතාවක් ඇහුවා. අපේ හාමුදුරුවෝ, ඒ හාමුදුරුවෝ මට කිව්වේ අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක සුදුමිනියෙක් ගෙදරක ඉන්නවා. මේ සුදුමිනියාගේ ගෙදර තියෙන ටෙලිවිෂන් යන්ත්‍ර හයක් කළු මිනිහෙක් කියලා රින්ක අරගෙන ගියා. කිසි කතාවක් මුකුත් නැහැ. ගෙදර ආවා පොලිසියෙන් මුකුත් දොම්සි ගත්තේ
ඇයි යාට හැයක් තියෙන මට එකක්වත් නෑ මං ගත්තා අර මිනිහගෙන් ඇහුවා අර විදේශිකයන් ඇහුවා තමයි මොකද ඔබ මොකද මේ කියන්නේ කියලා හරි යාගේ තීරණ හරි මට ගොඩක් තියෙනවා එයා එකක් ගත්තා දැන් මම නෑ ඒකට වෛර වෙන්නේ අර මිනිහත් වෛර වෙනවා නම් මොකද මේ මිනිහා මගේ තියෙන මේ හයික් එකක් ගත්තා කියලා පලිගන්නවනේ අර මිනිහගෙන් කාර් ගහලා හරි මොකක් හරි කරනවානේ අන්න ඒ අවබෝධය තියෙන්න ඕන අවබෝධය තියෙන්න ඕන අපි සතු යම් දේ තියෙනනම් ආධ්‍යාත්මික වශයෙන් හෝ භෞතික වශයෙන් හෝ අපි සතු දේවල් සීමාව හැමෝටම තියෙනවා කොච්චර කෝටිපතියෙක් වුණත් යම්සි දේවල් නැති දේවල් තියෙනවනේ ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් අපේ තියෙන දේවල් වලින් තෘප්තිමත් වෙලා අනිත් මිනිහා කොච්චර දේ පරිභෝග කළත් ඒක අපේ ප්‍රශ්නයක් නොවෙනවා කියලා තමයි තමා පිළිබඳව තිබෙන විශ්වාසය කියන්නේ විශ්වාසය කියන්නේ ඒ චින්තනය අපි ඇති කරන්න ඕනේ ඒ වගේම අද සමාජයේ නැති දෙයක් තියෙනවා අද සමාජයේ මැරි ගිය දෙයක් තියෙනවා පටි ගැනීමට විරුද්ධ බලවේගයක් කළගුණ සැලකීම මේ කළගුණ සැලකීම තමයි මේ අර ඇන්ටිඩෝට් කියලා කියන ඉංග්‍රීසියෙන් විෂකට විෂක් නැසන විෂ ඒ පටි ගැනීමේ විෂ නැති කරන්නේ කළගුණ සැලකීම බුදුහාඳුරු ඒක තමයි පළවෙනි ධර්මයේ හැටි ගන්නේ ඒ වුණොත් කවදාවත් පලිගැනීමේ චේතනාවක් ඇත්තේ නැහැ. මොන හරි සුළු දෙයක් අපිට කරලා තියෙනවා. අන්න ওই ගතිය වගා කරන්න ඕන. ඒ වුණත් අපි සමාජයෙන් මුළු සමාජයෙන්ම අපිට පලිගැනීමේ චේතනාවක් ඇති ඉවත් කරන යන්නේ. කුඩා කාල සිටම මේ දරුවන් තුළ එක දරුවෙක් මට දුන්න තෑග්ගක් සිංගප්පූරුවේදී. පුංචි දරුවෙක්. ඒ දරුවා එයාට ඕන මං 4 රුපියල් දුන්න ඔයාට. සෙල්ලම් බඩුවක් දුන්න. ඔන්න 3 දෙනෙක් දුන්නම මට තියෙන දේවල් වලින් කියලා දරුවා එක පුරුදු වුණා. පුරුදු වෙන මොකද එයාත් එක මම හොඳට කතා කළා. ඒකට කළගුණක් සැටියේ. කළගුණ සැලකීම මේකට මේ වෛර පලි ගැනීමට ප්‍රතික්‍රියා කරන බෙහෙත කැටු ගන්නවා. මම තව එක කතාවක් කියන්න. දැන් ඔබ වහන්සේ කිව්වා අර අලි ඇතුන්ට වරදක් කළ මිනිහා බලාගෙන දෙලා ඒ අලි ඇතා නැති කළා. කොහොම තව කතාවක් තියෙන එක තැනක මේ එක සත්‍ය කතාවක් අලියෙක් යනකොට ඌ හොඩේ දාගෙන යන යම් තැනක එක තැනක ඉඳලා තියෙන ටේලර් කෙනෙක් අරු හොඩේ දැම්මම ඉඳි කට්ටෙන් ඇනලා එනම් ඌ නාගෙන ඇවිල්ලා නාගෙන එනකම මහා මඩ ගොඩක් අතේ තියාගෙනලා අතනින් ඇවිල්ලා අර මිනිහාගේ ඔක්කොම ස්ථානේ තියුච්ච රෙදි අරව මේ නැති වෙලා යන මඩ පාර ගැහුවා හොඳ ලස්සන විදිහටනේ පලියා කරන තියෙන අලියා නැත්නම් අර මිනිහ නැති කරන්න තියෙනවානේ ඒක තියෙනවා නමුත් ඊටත් වඩා හොඳ දේ තමයි අපි කුඩා කාලයේ සිටම දරුවන්ට පාසල් ඉඳලාම සුළු දෙයට පවා කළගුණ සැලකීම බුදුහාමුදුරන්ගේ පළවෙනි ධර්මයේ හැටු ගන්නන්න ඕන තවත් අලි කතාවක් මම කියලා මේ ඒ මගේ අදහස් කියන මේක රොයිටර් වාර්තා කළ කතාවක් අප්‍රිකාවේ හාමුදුරුවෝ දවසකට 96ක් අලි මැරෙන අලි 96ක් මරණය කියවම් රට කිතිරි වේද මොකද මරන්නේ ඇද්දල වලට නියපොතු වලට උගේ සම් වලට ඒවයි තියෙන බේතුළු වටනකමට එක ස්ථානක ඉඳලා තියෙනවා මේ ස්වදේශිකේ අප්‍රිකාවේ ඒ මිනිහගේ අදහස් ඒ මිනිහා කරන්නේ වනයේට ගිහිල්ලා අලින්ට මේ ආහාර පාන අඩු දවස් වල ඒවා දාලා එනවා වතුර නැති දවස් වල වතුර දාලා එනවා මේ මිනිහා ඔහොම ඉන්නකොට මේ මිනිහා මැරුණා මරුණා ඉතින් ඒවා පත්‍රවල දාන්නේ නැහනේ ඔය සුදේශිකයන් සුදේශික ජනපද කියන සාමාන්‍ය මිනිහේ මරුණා පත්‍රවල දාන්නේ නැහනේ ඒ මිනිහා රෑ මරුණා උදේ වෙනකොට අලි පෙරහැරකින් ආවලු 100ක් විතර අලි ඇවිල්ලා තියෙනවා මේ අලි තියා මිනිස්සුවත් දන්නේ නැහැ මේ මිනිහා මරුණා කියලා අරු වට කරගෙන බලාගෙන ඉඳලා එයාගේ අවසාන කටයුතු කරන කල් ඉඳලා අයිමත් වනගත වෙලා තියෙන කළගුණ සර්කුවා කළගුණේට නැත්නම් ඒකම අනිත් පැත්ත අරමිනියා දැල කපන්න අරවම ගියනම් අලියා පලි ගන්නවනේ අන්න ඒක නිසා පලි ගැනීමට ඉතාම හොඳ හැටියට බුදුහාමතුරු උගන්වලා තියෙන ධර්මයක් අපි පලි ගැනීම කතා කරනකොට කියනවන සුළු දෙයට පවා කළගුණ සලකන්ට පුංචි කාලේ ඉඳලම ගහකට වත් බුදුහාමතුරු අජීව වෘක්ෂයකට නේ කළගුණ සල්කේ ඒවා පුරුදුනොතින් අපිට කොච්චර යමක් අඩුපාඩු හැටියට සලකලා අපිට කොච්චර වෛර කරත් අපිට නැතු වෙන. අනික ප්‍රධානම දේ මට තියෙන ආය අනිකට නැහැ කියන හැඟීමෙන් අනුන්හා සැසඳෙන්නේ නැතුව ඉන්න ඕන. අනුන්හා සැසඳෙන්නේ නැතුව ඉන්න බොහොම අපහසු වැඩ යුගයේ හැටියට.
අල්පු ගෙදර මිනිහා කාරකක් ගත්තාම මේ ගෙදර මිනිහාගේ භාර්යාව පුරුෂයා කෙසේ වෙතත් භාර්යාවත් කියනවන්න බලනවා තමසේ මෑ අරමිණ අරං ඇවිල්ලා තියෙන එක දවසක් අමනාප වෙන්න හොඳ නෑ. මේ ප්‍රසිද්ධ කතාව මේ මහාචාර්යවරුගේ භාර්යාවක් මේ පෙරදින විශ්වවිද්‍යාලයේ නෑ පෙරදින මං කියන්න නම් විශ්වවිද්‍යාල නම් කියන්නේ මේ අල්ලපු ගෙදර ඉන්න ධනවත් මිනිස්සෙක් මේ අර දරුව ඇවිල්ලා කියන අර මහාචාර්යවරයාගේ භාර්යාවට අම්මට අනේ බලන්න අර අල්ලපු ගෙදර ඉන්න තවත් අලුත් කාරකක් ගෙන ඔයාගේ ස්වාමි පුරුෂයාත් රස්සාවක් කරා නම් ගෙන්න තියුණානේ මේ මහාචාර්යවරයාට කියන රස්සාවක් කරා නම් එයාටත් කාර් ගන්න තියුණානේ මහාචාර්යකම භාර්යාවට පෙන්න රස්සාවකට කාර් ගන්න එකනේ රස්සාව කාර් ගන්න හැක් රස්සාව ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අපි මේ කොච්චර කතා බහ කිව්වත් සමාජයේ තියෙන වෛරය හා පලිගැනීම ගැන හිතන්න ඕන. ඒකට ප්‍රධානම බෙහෙත තමයි අර බුදුහාඳුරුව ඉගැන්වූ කළගුණ සැලකීම. අසල් වැසියකට සුළු දෙවුනත් අනික අල්පේච්ඡතාවය අනික තමන් සතුදී අගය කිරීමේ ශක්තිය. තමන් සතු දේවල් තියෙන බොහොම අනිත් මිනිසට වඩා වටින දේවල්. ඒව සොයන්නේ නැතුව ඒ අනිත් මිනිහා කෙරෙහි බලන එක තියෙන අන්න ওই ධර්මතා පරිගැනීම ගැන කතා කරනකොට ඒක ප්‍රතිවිරුද්ධ ওই ධර්මතාවල අපි සාකච්ඡා කරලා සමාජගත කරන්න ඕනේ කියන එකයි සුදේව මගේ අදහස. බොහොම ස්තුතියි ඔබතුමාට මේ මේ අපේ කතික චරිතුනි ජේෂ්ඨ කතික චරිතුනි මේ ඉතාමත් හොඳ තැනකට ආවේ. ඒ කියන්නේ පරිගැනීම කියන කාරණයට අපි බෙහෙත් කොහොමද හොයාගන්නේ? මොනවද දාන්න බෙහෙත් මේක නැති කරගන්න? ඔව්. ඇත්තම දැන් අපි ඉතිහාසය සහ අපේ සාහිත්‍ය වගේම බුදුදහම අරගෙන බැලුවාම අපිට මේ සම්බන්ධව බොහෝ ඖෂධ නිර්දේශ කරන්න පුළුවන්. දැන් ඇත්තරම මම දකින එක දෙයක් තියෙනවා මේ පරිගැනීම කියන එක තමන් තුළ පෞද්ගලිකව ඇති වෙනා වගේම වටපිටේ සමාජය විසින් මේක නිර්මාණය කරනවා. ඒක අපි දකින දෙයක්. ඒ නිසා වටපිටේ සමාජය විසින් මේක නිර්මාණය කළාම තමන් මේ පරිගැනීමට පෙළඹෙනවා. ඒ නිසා අපි මේ වටපිටේ සමාජෙන් අපිට දෙන යම් යම් දේවල් පිළිබඳ බොහොම කල්පනාකාරීව ඉන්න ඕන. දැන් මම බොහොම කෙටියෙන් කියන්නම් සුදේව, අපේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච බරපතලම ඛේදවාචකයක්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ ඇහැලේපොළගේ දරුවන් කැටවීම. නේ මේක දැවැන්ත පරිගැනීමක්. ඔබ හිතන්න ඒ දේශපාලනික පරිගැනීම එක්තරා ආකාර කුමක් වුණාද? එහෙමද ඒ පරිගැනීම මොකද පත්වනද? අපේ රාජධානිය නැතිවීමට බලපෑවා. නේ සමස්ත ජනතාවක් විරුද්ධ වෙන්න බලපෑ. දැන් ඊතර මේක ලොකු ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ මේකට හේතුව මොකද? මේකට හේතුව තමයි අර වටේ ඉන්න මිනිස්සු මේ රජුරුවන්ව අපේ භාෂාවෙන් කියනවා නම් එක එක කතන්දර කියලා තනතුරු තාන්නමන් ලබා ගන්න අර ගොනාට අන්දනවා කියලා කියන්නේ එතෙන්ට ගෙනාවා. දැන් ඒ නිසා අපි බලන්න ඕන එක්තරා ආකාරයකට අපි කොයි විදිහටද මේ සමාජය තුළ කටයුතු කරන්න කියන එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි බලන්න ඕන මේ පරිගැනීම කියන එක අපේ එඩ්වින් හරිදාස මහත්මයා කිව්වා වගේම මෛත්‍රිය තමයි මේකට තියෙන ඖෂධ. අපේ හැමෘත් මතක් කළා. මෙත් වැඩි. හැබැයි මේක කවුරු හිතන්න පුළුවන් අපිට මේ මෛත්‍රී වඩන්න බැහැනි කියන කතාව. නෑ එහෙම නෑ. මෛත්‍රී වඩනවා කියන අදහස අපි මේ මේ අත් දෙක උඩ දනස් දෙක උඩ අත් දෙක තියාගෙන මේ භාවනා කර කරම ඉන්න කතාව නෙමෙයි. ඊට වඩා අපිට පුළුවන් යම් කිසි ප්‍රශ්නයක් තේරුම් ගන්න. යම් කිසි ප්‍රශ්නයක් දිහා විනීතව බලන්න. යම් කිසි ප්‍රශ්නයක් දිහා බොහොම තාර්කිකව එළඹෙන්න නිගමනයකට එන්න. අන්න ඒ මත තමයි අපි මේ මේ තීරණ එන්න. දැන් උදාහරණයක් ගත්තාම අපේ ඉතිහාස අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනනේ සේරිවාණන් ජාතික බලන්න. කොච්චර ලස්සනද කියන මේ අරගෙන. දැන් මේ අපි කියන අපේ බෞද්ධ සාහිත්‍ය අපේ හාමුදුරුවෝ මේ පරිගැනීම ආරම්භ වෙන මූලික ස්ථානය කියලා මේ දේවදත්ත හාමුදුරුවන්ගේ සහ මේ දේවදත්ත හාමුදුරුවන්ගේ කියන්නේ පරිගැනීම ආරම්භ වෙන මූලික ස්ථානය කියලා නේ. ඒ කියන්නේ කච්චපුට කෙරෙහි වෛරයක් ඇති කරගන්නවා රන්තලිය ගත්තා කියලා සේරිවාණිජ නේ. එතකොට මේක තමයි මූලික ප්‍රශ්නේ. එතකොට මේක භව ගණනාවක් එනවා. ඒකේ ලස්සනම දේ මොකක්ද දන්නවද? වෛරයට පාත්‍ර වෙච්ච කෙනා බුදු වෙනවා. වෛර කරපු කෙනා අපායන. දැන් අපේ බුදුහාමුදුරයන් කාලේට ආපුහාම දේවදත්ත හාමුදුරුව අවසානයේ අපි පිළිගන්න විදිහට අපායි ගියානේ. පස්සේ ඉතින් අපේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා සට්ටිස්සර කියන පසේ බුදු වෙලා මේ නිවන් දකිනවා කියලා. ඒ සෑහෙන කාලෙට පස්සේනේ නේ. එතකොට වෛර කරපු කෙනා අපාගත වෙලා වෛරයට පාත්‍ර වෙච්ච කෙනා බුද්ධත්වයට පත් වෙනවා. මේක හරි ලස්සන වැඩක් නේ. කියන්නේ අපි තේරුම් ගන්න ඕන පරිගැනීම කියන එක පරාජයේ මූල ධර්මයක්. පලි නොගැනීම කියන එක
ජයග්‍රහණයේ මූල ධර්මය. හැබැයි මේ ජයග්‍රහණය අර ඔබ මුලින් මතක් කළා වගේ తాවකාලික ජයග්‍රහණයක් නෙවෙයි. ඒක අති දීර්ඝ කාලීන ජයග්‍රහණයක්. අති දීර්ඝකාලීන ජයග්‍රහණ. අන්න ඒ ජයග්‍රහණයට අපි එන්න නම් එක්තරා ආකාරයකට අපි ගාව මේ මෛත්‍රිය කියන කාරණා වඩන්න ඕන වගේම මේ අන්‍යෝන්‍ය අවබෝධය අනිකාට ගරු කිරීම කියන එක වැදගත්. දැන් අපේ තියෙන අනිකාට ගරු කරන්නේ නැහනේ. බස් එකක ගියත් අපි සීට් එක දෙනු ගන්නේ නැහැ ඔවා පොඩ්ඩක් හැටලා ඉන්න. ඔවා මොකද මග ළඟට එන්නේ. අර අනිකාට ගරු කිරීමේ කතාවක් නෑ. අපි අනිත් අයට මොනවාද මේ කිසියම් කාර්යාලයකට ගියත් එතනින්ද අපි අනිකාට ගරු කරන්නේ. ඒ කියන්නේ අනිත් කෙනාටත් මට වගේම ගෞරවයක් තියෙනවායි කියලා අප හිතනවා නම් අපි වැරදි වැඩ කිරීමක් නවත්තනවා. පිළිගැනීම කියන එකටත් පෙළඹෙන්නේ නෑ. තමාට ආත්ම අභිමානයක් තියෙනවා වගේම අනිකාටත් ආත්ම අභිමානයක් තියෙනවා කියන එක. අද පංචන්ද ලස්සන කතාවක් එනවා. ඒ කතාවේ මේ දුප්පත් මේ දොරටුපාලෙක් ඉන්නවා. රජ්ජුරුවන්ගේ ඒ රජ්ජුරුව දොරටුපාලයා තමයි රජ්ජුරුවන්වයි ඇමති කෙනෙක්ව යාළු කරවන්නේ. අවසානයේ ඇමතිතුමා පාටියක් දානවා. හරි? මේ පාටිය දොරටුපාලයට කියන්නේ නැහැ. දොරටුපාල ඈතින් තියෙනවා. දොරටුපාල එනවා. ආවට පස්සේ ප්‍රධාන මේසේ වාඩි වෙන්නවත් දෙන්නේ නැහැ. මේකෙන් දොරටුපාලගේ හිතේ පරිගැනීමේ චේතනාව වර්ධනය වෙනවා රයිතුමා ගැන. දැන් අපි හිතනවානේ ඇමතුමා කල්පනා දොරටුපාලයට මොකද්ද කරන්න පුළුවන් මගෙන් පරිගන්නේ දොරටුපාලයා කොහොමද පරිගන්නේ? ඒක අතිශය අපූර්ව දෙයක්. මේ පරිගැනීම ගන්නව නෙමෙයි අතිශය අපූර්ව දෙයක්. ඔහු රජුගේ ගේ අතු ගන්න හැම තැන්දන් වල යනවා. මෙයාම ගේ අතු ගන්න තැන්දන් වල යනවා. යන රජුරුවන්ගේ ශ්‍රීයන් අතු ගන්න ගියාම මෙයා කියනවා අනේ ඇත්තට මේ අපේ රජුරන්ටත් පිස්සුනේ. මම දැක්ක අපේ රජු අර ඇමතුමා මේ බිසවත් එකන් කතා කර කර ඉන්නවා. එතකොට රජුණ කියලා උඹ කවද දැක්කේ? අනේ ස්වාමිනී ඊයේ රෑමන් සූදු කෙලින්ද ගියා. ඒ නිසා මම එකේ නිදි මරලා ඉන්නේ. මට මේ සිහිය නැ නින්දෙන් ගෙනව ගණන් ගන්න බෑ. ඔහොම දවස් 3ක් කියනවා. කිව්වට වෙන වැඩේ මොකක්ද දන්නවද? රජ්ජුරුව කල්පනා කරනවා දවස් 3ක්ම මෙහෙම වෙන්න බෑනේ. ඇමති වයින් කරනවා. ඔබ හිතන්නකෝ මේ මිනිස්සු පරිගන්න උපක්‍රම පාවිච්චි කරන විදිය. නේ අපි ඇමතුමා කල්පනා කරා නම් මේ ගේ යතු ගාන මනුස්සයලත් අභිමානයක් තියනවා කියන එක මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ නිසා මම දකින්න එක දෙයක් තියෙනවා. අර මෛත්‍රිය, කරුණාව, දයාව වර්ධනය කරනවා වගේම මාසෙම අනිකාත් ශ්‍රේෂ්ඨයි. මම වගේම හුත් මිනිස්සෙක්. ඒ නිසා ඔහුට අභිමානයක් තියෙනවා, මටත් අභිමානයක්. අපි අපේ අභිමානවට ගරු කරනවා නම් මම හිතන්නේ පරිගැනීමට පාත්‍ර වෙන්න අපිට කිසිම හේතුවක් නැහැ. එක්තරා ආකාරයට ආධ්‍යාත්මික වශයෙන් අපි කරන්න ඕන දේ තමයි මෛත්‍රිය වඩන එක. මෛත්‍රිය වඩපු අපි ආධ්‍යාත්මික වශයෙන් නිර්වාණගාමී වෙන මේ නිර්වාණගාමී මාර්ගයට යන පාර තමයි පලි නොගැනීම කියන කාරණාව. අපි හැමෝටම අපිට තව කෙටි වෙලාවක් තිබෙන්නේ. අපි බුදු වදනක් සමග මේ කාරණේට අපි ප්‍රතිෂ්ඨිත වෙමු. ඔව්, ඇත්තට මම හිතනවා වෙනත් පැත්තකින් ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙන විතක්ක සම්ඨාන කියලා සූත්‍රය. ඒ කියන්නේ හිතට එන විතර්ක කොහොමද මේවා ප්‍රහාණය කරගන්න ප්‍රායෝගික ක්‍රම. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් යම් කිසි තරහක් ඇති වෙන්නේ පටිග නිමිත්ත තුල අයෝනිසෝ මානසිකාරය දෙන. ඒ කියන්නේ අසවලා මට මෙහෙම කරා, මෝ මට මෙහෙම කීවා, මෙහෙම කීවා. අපි එහෙම හිතන්න ඒ කියන්නේ තරහ, වෛරය, ද්වේෂය ඇති වෙනවා. පළවෙනිම උපක්‍රමය පෙන්නනවා මහණෙනි ඒ ගැන හිතන්නේ නැතුව වෙන කුසල නිමිත්තක් හිතන්න. එක මොන හරි වෙන දෙයකට හිත ගන්න කියන ඕන පළවෙනි එක. කියන්නේ අපි හිතමු අපිට තරහකාරය මතක් වෙනකොට අපි ටීවී එක දාලා මොන හරි බලනවා. ඒක අමතක වෙන්න. එක්කෝ පොතක් කියවනවා. එක්කෝ මොන හරි පොඩ්ඩක් වෙන වැඩක් කරනවා. ඒක අමතක කරන්න ඒක සරල ක්‍රමයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි ওই ක්‍රමේ අදාළ නොවුනායි ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි දැන් තරහකාරය අමතක කරන්න රූපවාහිනිය දැක්කා. රූපවාහිනියનો තරහකාරය පේන්න පුළුවන්. පොතක් කියවනකොට පොත ඇතුලෙන්ම ඇවිල්ලා පේන්න පුළුවන් මෝ මට මෙහෙම කරා කියලා. එතකොට පළවෙනි උපක්‍රමේ හරියන්නේ. එතකොට පෙන්නන දෙවෙනි ක්‍රමේ තමයි ආදීන වශයෙන් සිහි කරන්න කියනවා. දෙවෙනි එක. පළවෙනි උපක්‍රමේ හරියන්නේ නැත්නම් ආදීන වශයෙන් හිතනවා ද්වේෂය නිසා මං කොච්චර අපායේ ගිහිලාද? වෛරය නිසා මං කොච්චර දුගතිය වැටිලාද? මං කොච්චර සසර මැරුම් කාලයක්ද, පිහියනුම් කාලයක්ද? අනුන්ට වෛර කර කර හිටියොත් මමම නේද විනාශ වෙන්නේ? අර උපමා වගේ අර යකඩේ හට ගන්න මලකඩ යකඩේ විනාශ කරනවා වගේ මගේ හිතේ තියෙන ද්වේෂය මමම නේද විනාශ වෙන්නේ? මම අපායයි. බැරි වෙලාවත් මේ වෛර කර කර ඉඳලා මං දැන් මැරුණොත් කොහේයිද? අන්න ඒ විදිහට හිතලා ආදීනව මෙනෙහි කරලා ද්වේෂය නැති කරගන්න. ඒ දෙවෙනි උපක්‍රමය. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි ඕකත් හරියට තියයි ඉන්න. සමහරු කියනනේ මුව මරාගෙන මං අපාය ගියත් කමන්නේ කියලා. එයා අපාය යන්න කැමති. එතකොට එයාට මේ අපායයි කියලා ආදීනව සීකල වැඩන්නේ නැහැ. මොකද එයා අපාය යන්න කැමති මන. අරමුණ තියෙන්නේ පරිගැණීම. එයාට තියෙන්නේ පරිගැණීම විතරයි. මං මුව මැරුවට පස්සේ මට ඕන එකක් වෙච්ච දේ. හිරේ ගියත් කමන්නේ. අපාය ගියත් කමන්නේ. ඒ විදිහට අපාය බයත් නැහැ. එතනින් පස්සේ වෙන දේ ගැන හිතන්නෙත් නැහැ. හිරේ ගියක් කමන්නේ, අහුණක් කමන්නේ. පරිගත්තට පස්සේ මට ඕන එකක් වෙච්ච දෙන් කියන මතයට ආවට පස්සේ එයාට ආදීනව සීකල වැඩක් නැහැ කියන. ඒ තමයි දෙවෙනි අවස්ථාව. බුදුරජාණන් වහන්සේ පෙන්වනා මහණෙනි ඒ මට්ටමට ද්වේෂය බලවත් නම් තවත් එක ක්‍රමයක්
පෙන්නනවා ආපස්සට හිතන්න බලන්න කියනවා. සමහරලාවට ආපස්සට හිතාගෙන යනකොට කොහොමද මාතුල මෙච්චර ද්වේෂය? අමතක කරන්න බැයි නං ආදීනව සීක ලපාය ගියක් කමන්නේ නැහැ කියලා හිතෙනවනම් ඇයි මෙච්චර තරහක් මාතුල ඇති වුනේ කියලා ආපස්සට හිතාගෙන යනකොට මුලට තමන්ට ලැජ්ජ හිතෙන්නත් පුළුවන්. චිකේ මේ වගේ දෙයකට මම වෛර කරන්න කියලා. දැන් සමහර ওই ලොකු මිනි මරුන් දිගට යන්නේ වැ කෙලවර බලන්නේ ගියාම කවුරු හරි කියපු බොරුවක්. කේලමක් හින්ට් එකක්. එක්ක පොඩි උන් සෙල්ලම් කරලා බෝලේ ගිහිලා එහා වත්තට. ඔන්න මරාගත්ත හේතුව. එතකොට ওই වගේ ආපස්සට හිතාගෙන යනකොට තමන්ටම ලැජ්ජ හිතෙන්න පුළුවන්. චිකේ මේ වගේ දෙයක්ද මම මෙච්චර මේ වෛරයක් හැටියට අරන් ආවේ. එහෙම අතහරින්න පුළුවන් වෙන්න පුළුවන්. අපි හිතමු එහෙමත් බැරි වුණා කියලා. තවත් ක්‍රමයක් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි ද්වේෂ හිතට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ ද්වේෂේ මැඩලන්න කියන. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ අරමුණ තමයි එතුමාගේ මෛත්‍රිය. හැබැයි මෛත්‍රී කරන්න කියන්නේ එතන තරහකාරයට නෙමෙයි. දැන් අපිට තරහකාරයන් මෛත්‍රී කරන්න බැරි තත්ත්වයන්නේ දැන් මේ මරහනේ මැරෙන්නේ යන අවස්ථාවන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන දැන් අපි මෛත්‍රී භාවනා වඩනකොට අපි මොන ක්‍රමෙන් කරත් ඉස්සරලා මෛත්‍රී වඩන්නේ කාටද? තමන්ට. දැන් ද්වේෂ නිසා අමාරු වෙලා ඉන්නේ කවුද? නිින්ද යන්නේ නැහැ, කණේ කැඟට අල්ලන්නේ නැහැ, ලෙඩ වෙනවා, හීනෙන් බය වෙනවා, සම්පූර්ණ දුකටපත් වෙලා ඉන්නේ තමන්. ඒ නිසා තමන්ට මෛත්‍රී වඩන්න කියන අනේ මම සුවපත් වෙම්බා. මම නිදුක් වෙම්බා, මම නිරෝගී වෙම්බා. මේ ද්වේෂ නිසා මං කොච්චර දුකක් විඳිනවද? මං කොච්චර පීඩාවක් විඳිනවද? මම නිදුක් වෙම්බා, නිරෝගී වෙම්බා, සුවපත් වෙම්බා කියලා තමන්ට එක දිගට මෛත්‍රී වඩාගෙන වඩාගෙන යන්න කියන. තමන්ගේ හිත සුවපත් කරගන්න. එහෙමත් බැයි නම් පස්වෙනි උපක්‍රමයේ පෙන්නනවා දිව උඩු තල්ලට තියලා තද කරගෙන දත් මිටි කාගෙන තමන්ගේ හිතට බැන ගන්න කියන. අනබන් අපි බනින්නේ තරහකාරයටනේ මට මෙහෙම කරා මෙහෙම කරා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හතුරා ඉන්නේ තමා තුල. ඒ නිසා දිව තද කරගෙන දත් මිටි කාගෙන දිව උඩු තල්ලට තද කරලා තමන්ගේ හිතට බැන ගන්න කියනවා. ඒයි හිත උඹමාව අපායට ගෙනියන්නද ඔය හදන්නේ? උඹමාව දුගතිය ගෙනියන්නද ඔය හදන්නේ? උඹමාව අමාරුවේ දානවා නේද කියලා තමන්ගේ හිතට තමන් බැන ගන්න කියන. ඒක තමයි කියන හිත දමනය කරන්න තියෙන ක්‍රමය. එතකොට බලන්න ඔය එක පැත්තක්. ඔය තියෙන ඔය විතක්ක සන්තාන සූත්‍රය. එතකොට අපිට පේනවා අපේ හිතට මේ තරහක්, ද්වේෂයක්, වෛරයක් ආවහම ඒවා ප්‍රායෝගිකව නැති කරගන්න කොච්චරනම් සරල ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්නනවාද? හැබැයි ධර්මයේ නොදන්න කෙනා මේ කිසි දෙයක් දන්නේ හිතට එන අරමුණට වහල් වෙනවා. එන්නේ මොකද්ද? පලිගන්න හිතුණා නම් පලිගත්තා. සමහර ලාවට සමහර මිනිස්සු තමන්ට අහිමි වෙච්ච දේ නෙමෙයි. සමහරට අපි ගම රුපියල් 500ක මොකක් හරි දෙයක් කවුරු හරි හොරකම් කරා. ඒකටෙන් පලිගන්න දහස් ගණන් වියදම් කරනවා. සමහරට කොඩි වින හුණියම් කරන්නම ලක්ෂ ගණන් ගිහිල්ලා කට්ටන් ඉන්න කඹුරලා එනවා ගිහිල්ලා මේ අනුන් නසන්න. ඒ නිසා ඒ වගේ දැන් බලන්න ඒ වගේ දැන් මිනිස්සු සමහර ලාවට පලිගන්න බැරි වුණාම තමන්ට බලය, කීර්තිය, ඒ හැකියාව පලිගැනීමේ ක්‍රම නැති වුණාම ඊට පස්සේ යන්නේ අර වගේ තැන් වලට. මොනවා හරි කියලා හොරෙන් ගිහිලා පොලයක් ගහලා මු මැරෙන්නේ. එක්කසුම වාස් කවියක් කියවන්. ඉතින් කොච්චර ඔය වගේ තැන් වලට ගිහිලා පොඩ්ඩක් නියං හැංගිලා වගේ අහගෙන ඉන්නෝනේ මිනිස්සු අර කියන දේවල් අනේ අර මිනිස්සයාගේ ඔළුව හත් කඩකට පැලෙන්න කියයි මේ මේ දින හතෙන් ඕන කියයි පවුල් පිටින් විනාශ වෙන්න කියයි. ඉතින් ඒ තුල දෙවියන් දැන් ඇත්තටම දෙවියන්ද? දෙවියන්ගෙන් ඉල්ලන්නේ මොනවදනේ? ද්වේෂය, වෛරය, තරහව තුල කොච්චරනම් මිනිස්සු පලිගන්න විදිහක් නැතුව දුක් විඳිනවා. තමන් ඇත්තටම හිතලා බැලුවොත් අන්තිමට මේ ද්වේෂය නිසා අමාරු වෙලා ඉන්නේ තමන්, හතුර නෙමෙයි, විඳවන්නේ තමන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක තමන්ගේ පැත්තට කැරකිලා ඉන්නේ. ඒ නිසා තමන් විනාශ වෙන දෙයක් තමයි පලිගන්න හිතීම. ඒකෙන් මිදෙන්න නම් ඔබ පුළුවන් තරම් කරුණාව, මෛත්‍රිය, අර මෙතුමා සඳහන් කරා වගේ කෙලෙහි ගුණ සැලකීම, කෘතගුණ සැලකීම, ඒ ගුණ ධර්ම අපි තුල ඇති කරගෙන මේකේ ආදීනව මෙනෙහි කරොත් විතරයි අපිට මේ හිතේ ඇති වෙන මේ භයානක තත්ත්වෙ මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. සැබවින්ම මා කලින් උතුවට කිව්වා වැඩසටහන ආරම්භයේදීම අප මාතෘකාව කරගන්නවා පලිගැනීම. නමුත් පලිගන්නට නෙමෙයි උගන්නන්න හදන්නේ, පලිගැනීම තුළ අපි කොතෙන්ටද යන්නේ, පලිගැනීම තුළ අපි අගතියට පත්වන්නේ කෙසේද, එසේනම් ඉන් මිදෙන්නේ කෙසේද, මේ කාරණය බොහොම හොඳින් මේ සාකච්ඡාව තුළ අදවසේදී ගොඩ නැගුණා. නමස්කාර පූර්වක ස්තුතිය අපේ ගරුකමී ඥානදීප ස්වාමින් වහන්සේට, අවසරයි හැමෝටම බොහෝ පින්න වහන්සේට මේ පොයේ දවස් අපත් සමගින් මෙහෙම එකතු වුණාට. ඒත් එක්කම එඩ්වින් ආරියදාස ප්‍රවීණ මාධ්‍යවේදී අනන්ට පුතුමාටත් බොහොම පින් අපත් සමග එකතු වුණාට. මගේ බොහොම හිතවත සේනාරත්න කාර්ය සම්මෙතුමා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා පියරදෙන විශ්වවිද්‍යාලය, එතුමත් සෑමදාමත් වගේ අපත් සමගින් මේ වැඩසටහන් එකතු වෙනවා. ඉතින් හිතවතුනි, අපි හැමදාමත් කියන්නේ බුදුදහම සහ ජීවිතය කියන මාතෘකාව තුළ ඔබේ ජීවිතයට හිතන්නට යමක් අපි මේ පැය කිහිපය තුළ හැමදාමත් එකතු කරනවා. අද දවසේදීත් ඔබට හිතන්නට යමක් අප එකතු කළා කියන විශ්වාසය අප තුළ තිබෙනවා. ඒ තුළ සිතන්න හෙට දවස සුන්දර කරගන්න, සාර්ථක කරගන්න. ඔබ සිලෝ දනාටම බොහෝ පින් අපත් සමගින්
රැඳී සිටියාට.